ආයුබෝවන් සතියේ සමාජ කටගැස්ම දෙරණ 360 අද අපේ ආරාධිත අසුන හොබවනු ලබන්නේ ආචාර්ය ගුණදාස අමරසේකරයන් කිසිදු අටුවාවක් ටීකාවක් ටිප්පණියක් නොමැතිව එතුමන්ගේ නම මම ඍජුවම කියා දැමුවේ එක්තරා හේතුවක් නිසාවෙන් එතුමන් පිළිබඳ විවරණ කරනවාට වඩා ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ විශිෂ්ට පරිච්ඡේදයක් මා ඉදිරිපිට අසුන්ගෙන සිටිනවා කියන්න ප්‍රමාණවත් බැවින් එතුමාගේ නම පමණක් මම උච්චාරණය කරා. ඔබතුමන්ට ආයුබෝවන්. අමරසේකර මැතිතුමනි උදා වී තිබෙන්නේ සාහිත්‍ය මාසය. කරුමක්කාරයෝ යලි උපන්නේමි දෙපා නොලද්දෝ ලියපු මහා නවකතා කරුවා. රතු රෝසමල ජීවන සුවඳ ගල් පිළිමය සහ බොල් පිළිමය ලියපු ඒ අපූරු කෙටි කතා කරුවා. භාවගීත අමල් බිසෝ ගුරුළු වතලියෝ ඒ සොඳුරු කවියා මා ඉදිරිපිට ඉන්නවා. නමුත් ඔබතුමන් මේ සාහිත්‍ය මාසයේ මේ කවිය නවකතාව කෙටි කතාව අමතක කරලා රළු දේශපාලන ලියවිල්ලක් සමාජගත කරන්නට උත්සාහ කරනවා. ඇයි මේ? සංක මම හිතන්නේ මේ වෙලාවේ මේ රට මුහුණ පාල තියෙන තත්ත්වයේ උඩ අපි මුහුණ පාල තියෙන තත්ත්වයේ උඩ යම් කිසි කෙනෙක් සාහිත්‍ය ගැන කතා කරනවා නම් මම හිතන්නේ ඒක අර තියෙන මරණ තුනක් මැද මිනිසෙක් පැනිබෝයි කියලා. මොකද මේක සාහිත්‍ය ගැන කතා කරන වෙලාවක් නෙවෙයි. මට පේන හැටියට ගීතේ අපේ රටේ ජාතියේ පැවැත්ම තීරණාත්මක වෙන මොහොතක්. ඉතින් මේ වෙලාවේ සාහිත්‍ය ගැන කතා කරන ගියුතෙන් අර කිව්වගේ මරණ තුනක් මැද මිනිසෙක් පැනිබෝයි කියලා තමයි හිතන්නේ. එම නිසා තමයි මම මේ කෘතිය ලියන්නේ කල්පනා කරේ. ඒ කෘතිය පිළිබඳව කතා කරන්නට කලින් ඔබතුමා සමග එකඟ නොවිය හැකි කාරණයක් තිබෙනවා. මැක්සිම් ගෝකී, ගුස්ටාෆ් ෆ්ලෝබෙයා, ඒ වගේම ලංකාවෙන් උදාහරණ ගන්නවා නම් පියදාස සිරිසේන, වික්‍රමසිංහයන් පවා තමන්ගේ කෘතිවලින් නිර්මාණශීලීව දේශපාලනය කතා කරා, සමාජ වාතාවරණය කතා කළා. ඇයි ඔබතුමා ඒක පිළිගන්නේ? කතා කළා තියෙනවා. දැන් ගල් පිළිමය, බොල් පිළිමය එකම කතාව කියන මැන දිව්‍ය ඍතු වගේ සේවයි මුගක් තියෙනවා දේශපාලන. ඒත් දැන් මගේ හිතේ එහෙම වක්‍රාකාරයෙන් මට පෙන හැටියට කෙලින්ම කතා කර යුතු අවස්ථාවක්. මොකද යම් කිසි විදියකින් එහෙම නොකොට නම් මගේ හිතේ අපේ වගකීම පැහැදිලියයි කියලා මම හිතන්නේ. අනිත් එක පහුගිය දවස්වල මම දිගටම ඒ සාහිත්‍ය නිර්මාණ කරන අතරම දැන් ගරඳුරු මැදියම දකිනින් විහාරවල ඒ වගේ දේවල් වලින් මේ පිළිබඳව කතා කරා. ගීතේ අද අපිට අර වක්‍රාකාරයෙන් කතා කරන්න තවදුරටත් අවස්ථාවක් නැහැ. මොකද මම හිතන හැටියට තවස් නොබෝ දවසකින් ලබන අවුරුද්ද වෙනකොට මේ රටේ ජාතිය ඉරණම විසඳෙන්න පුළුවන්. එම නිසා මගේ හිතේ ඇත්ත වශයෙන් මම ඕක ලියන්න හිතුවේ එක්තරා බියක් සැකයක් මගේ ඇත්තේ තිබුණා. ඇත්ත වශයෙන් එක්තරා බියකින් මම මේක ඕක ලියවීමට මුල් වුණේ. මොකද මට පේනවා ඔබතුමාට තියෙන බිය. මම හිතනවා අවංකවම මම විතරක් නෙවෙයි ඕනෑම කෙනෙක් පහුගිය කාලේ අවුරුද්දකුල විතර විශේෂයෙන් මේ රජයේ මාරුවීමෙන් පස්සේ සිදුවෙන් පවතින දේවල් ගැන සුපරීක්ෂාකාරව බැලුවතින් හොඳටම පේන්න ඕන මේ රටේ මෙතෙක් පැවති තත්ත්වය සම්පූර්ණ වෙනස් වෙලා මේ රට බෙදා වෙන්වීමට ඔන්න මෙන්න ළඟයි කියලා. මොකද මේ බටහිර බලවේග මේ කටයුත්තට දැන් කෙලින්ම අතගහලා තියෙනවා. මෙන්න මේ ඇත්ත වශයෙන් ඒ නියම බියකින් සැකයකින් ඒක නිසාම තමයි මම මේ පොත් ලිවීමට බුල්ලු කටයුතු කරේ. දැන් හෙට දිනේදී ගුණදාස අමරසේකරයන්ගේ සભ્યත්ව රාජ්‍ය කරා කියන පොත සවස තුනට මං හරි සවස තුනහම ආරට බෞද්ධ මන්දිරයේදී තුන්මුල්ලේ බෞද්ධ මන්දිරයේදී ජනගත කිරීමට සියල්ල සූදානම්. ඉතින් තාම මුද්‍රණ සුවඳවත් ගොස් නැති අච්චු අකුරු
රාශියක් මගේ ඉදිරියේ තිබෙනවා ගුණදාස අමරසේකරයන්ගේ සભ્યත්ව රාජ්‍ය කරා කියන කෘතිය මං හිතන්නේ අපිට සමීප දර්ශනයක් ලබා ගන්නට හැකියාව ලැබේවි මට මොහොතකට හිතෙනවා අමරසේකර මහතාණනි ඔබතුමා දැන් මේ ලිවීමෙන් තරමක් වෙහෙසටපත් වෙලා ඉන්නවාද කියලා එහෙම නැත්නම් සමහර විට අර යටිකුරු කළ කලසකට පැන්වක් කරනවා වගේ මේ ලිවීම නිෂ්පලයි කියලා ඔබතුමා අදහස් කරනවාද කියලා මට හිතෙන්නේ ඔබතුමාගේ පූර්විකාව බැලුවාම මේ පෙරවදනේ ඔබතුමා කියනවා මේ නිබන්ධනය මින් 30 වසරකට පෙර මා ආරම්භ කළ ජාතික චින්තන කතිකාවේ අවසාන අදියර ලෙස මම දකිමි අයිත් ලියන්නේ නැද්ද ජාතික චින්තනය ගැන ජාතික චින්තනය ගැන මම අදහස් කරේ දැන් ඔය ජාතික චින්තනය අපි මේක කරාම අපි ඒකෙන් කරේ යම් කිසි අත්වසෙම කරේ ජනතාවගේ සભ્યත්ව විඥානය යලි මතු කිරීම පුනර්ජීවනයකට භාජනය කිරීම කියන්නේ ඒකෙන් තමයි කිව්වේ ජාතික චින්තනයේ මූලික වශයෙන් ජාතික චින්තනය කියන්නේ සભ્યත්ව විඥානය අපේ ජනතාව අවුරුදු දහස් ගණනක් වුන් තුළ ඇති සම්බත්තෙන් පහළ වෙච්ච විඥානය. ඒ විඥානය අවදි කිරීම තමයි ජාතික චින්තනයෙන් කරේ. දැන් ඇත්ත වශයෙන් මේකෙන් කියන්නේ මේ අවදි කිරීම කරේ කුමන ප්‍රතිඵලයක් උදදාද? කුමන ඵලයක් සඳහාද? ඒ ඵලය තමයි මේ සભ્યත්ව රාජ්‍යය කියන එක. මේ සભ્યත්ව රාජ්‍යය ලබා ගැනීම සඳහා තමයි මේ සભ્યත්ව විඥානය අපි උදා කරේ ඒක තමයි මම ඒක අදහස් කරන්නේ ඔබතුමා දීර්ඝ කාලයක් තිස්සේ දශක ගණනාවක් තිස්සේ හදා වඩාගෙන කවා පවාගෙන පැමිණි ජාතික චින්තනයේ අග්‍රඵලයද මේ සભ્યත්ව රාජ්‍යයක් කරා කියන්නේ අග්‍රඵලය කිව්වත් වැරද්දක් නැහැ මේක උදෙසා තමයි අපි සભ્યත්ව විඥාන ජාතික චින්තනයේ උදා කරේ ඒක ප්‍රතිඵලය තමයි මෙන්න මේක ලබා ගැනීම සඳහා තමයි අපි ඒ කටයුත්ත කරේ ඒක තමයි මම මේ අදහස් කරේ දැන් නිකොලායි මකියාවෙල්ලි ද ප්‍රින්ස් කියන කෘතිය රචනා කරනවා යුරෝපීය කුමාරයෙක් සිංහාසනය සඳහා සකසන්නට මකියාවෙල්ලි උත්සාහ දරනවා මට හිතෙනවා පෙරදිග කුමාරයා රජකමට හදන්නට ඔබතුමා සભ્યත්ව රාජ්‍ය කරා රචනා කරනවා කුමාරයෙක් කොහොමදත් මම ඒක සංග කියන එකේ යම් කිසි අත්තක් තියෙනවා කුමාරයෙක් කදිම කොහොමදත් මට පෙනෙන්නේ අපි අවුරුදු 60ක් නිදහස ලැබලා 60ක් වෙනවා. ඒ 60 තුල අපි කළා තියෙන්නේ එක්තරා විදියක අද්භූත ගමනක්. දර්ශනයකින් තුර, පැහැදිලි දර්ශනයකින් තුර එක එක දේශපාලන ධර්ම අනුකරණය කරමින් කරපු අද්භූත ගමනක්. දැන් ඒකේ අන්තිමට ඇවිල්ලා ඒක ප්‍රතිඵලයක් වශයෙන් මේ රට ජාතිය අද නැති වෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා මට පෙනෙන්නේ. එම නිසා මේ අන්ධභූත ගමනෙන් ඈත් වෙලා නව මගක් ඒ නව මගක් කරනකොට අනිවාර්යයෙන්ම ඌ කියන අලුත් කුමාරයෙක් බිහි වෙන්න වෙයි නේද? ඔබතුමාට එහෙම යම් කෙසේ චරිතයක ඡායාවක් නැහැ. පේන තෙක් මානිකද? හොඳ අපි පොඩ්ඩක් වෙලාව බලලෙමු. මැතිතුමනි ඔබතුමා මේ පෙරවදන නිමා කරන්නේ මා මේ නිබන්ධනය මින් 30 වසරකට පෙර මා ආරම්භ කළ ජාතික චින්තනය මා ආරම්භ කළ කියන එකෙන් ඔබතුමා ජාතික චින්තනයේ පේටන් බලපත්‍රය ලබා ගන්නට එහෙම ඒක වැරදි ඇත්ත වශයෙන් මා ආරම්භ කළ කියන්නේ ඇත්ත වශයෙන් අපි කිසි කෙනෙකුට කියන්න බෑ මේ කවරකට අපි ආරම්භ කරයි කියලා මේක තියුණු දෙයක් මේක ඉතිහාසයක් තියෙනවා ඇත්ත වශයෙන් මා නෙවෙයි නූතන යුගයේ මේක ආරම්භ කළේ අනගාරික ධර්මපාලතුමා. ඔබතුමාගේ කෘතිය පුරාවට ධර්මපාලතුමන්ගේ සෙවණැල්ල වැටිලා තියෙනවා. ඒ එතුමා තමයි ඇත්ත වශයෙන්ම පළමුව එතුමා මේ වචනේ පාවිච්චි කරේ නෑ ජාතික චින්තනය කියලා සભ્યත්ව විඥානය කියලා. ඒත් එතුමා කරේ මේ කටයුත්ත මේ ජාතික චින්තනයේ පුරෝගාමියයි එතුමායි කියලා කියන්න පුළුවන්. දැන් ඇත්ත වශයෙන්ම අනගාරික ධර්මපාලතුමාගේ චින්තනයේ තිබුණ නැත්නම් අපිට එන්න බෑ තත්ත්වෙට අපි ඒ ආභාසය ලැබලා තමයි අපි තිදිපත් වුණේ. ඒ අර්ථයෙන් තමයි මගේ හිතේ අර මා ආරම්භ කළ ගියට ඒක ඔය ජාතික චින්තනයට ඔබතුමා දැන් අනගාරික ධර්මපාල තුමාව උත්කර්ෂයට නංවන නිසා
යම් කිසි කෙනෙක්ට සැකයක් හිතෙන්න පුළුවන් ජාතක චින්තනයේ මේ සියවසක විතර ආයු මේ ආයු කාලයක් තිබ්බ සියවසක පමණ අතීතයක් තිබෙන කතාවක් චින්තනයක් දර්ශනයක් කියලා. නෑ. අනගාතික ධර්මපාලතුමා කරේ මේක මත පිළිවීම. ජාතික විඤ්ඤාණය කියන එක මම අර්ථකථනය කරන්නේ සભ્યත්ව විඤ්ඤාණය හැටියට. ඒ සભ્યත්ව විඤ්ඤාණයට අවුරුදු 1000 කණක ඉතිහාසයක් තියෙනවා. දැන් අත්ත වශයෙන් බැලුවොත් ඒ ධර්මපාලතුමා ඒක ගතකේ වතු කරේ ඒ යුග වෙන එකට ඒක නිද්‍රෝපගත වෙලා තිබුණා. නිද්‍රෝපගත වෙලා තියෙන එක තමයි ඒක යලි මතු කර අනිකාරක දත්තා. දැන් අනිකාරක ධර්මපාලතුමාට ඉස්සර වෙලා බහල ඇති දළවිට අසරණ සරණ සරණං කියලා කියනවා. දැන් උන්වහන්සේත් මේක තමයි කරේ කියන්නේ. එතුමා උන්වහන්සේ ඉඳ කාලේ සම්පූර්ණයෙන්ම බුද්ධ ශාසනය නැති වෙලා තිබුණා. කියන්නේ අපේ සભ્યත්වයේ මුර දේවතාවුන් හැටියට සැලකෙන භික්ෂු පරම්පරාව සම්පූර්ණ නැති වෙලද ගණිනාංශලා පිරිසක් ඇවිල්ලා ඉතින් පස්සේ මේ උපසම්පදාවගෙන සම්පූර්ණයෙන්ම සංඝ සසුන සම්පූර්ණයෙන්ම උදා කරගත්තා. ඒකෙන් තමයි ඇත්ත වශයෙන් අර බටහිර ලෝකයේ ඇතිවෙච්ච පුනරුදේ තියෙන රෙනෙසාන්ස් ඒ වගේ දෙයක් සිද්ධ වෙලා ඒ සරණංකර හාමුදුරුවන්ගේ ගෝලය තමයි විද්‍යෝදය විද්‍යා සංකාරය මේ කරලා ඥානාලෝකයේ පැතිරුවේ. ඒ ඥානාලෝකයෙන් තමයි ඊළඟ අවස්ථාව අනගාරික ධර්ම පහළ වෙන්නේ. අපි වැලිවිට සරණංකර ස්වාමීන් වහන්සේගෙනුත් ඈතට ගිහිල්ලා මිහිඳු මහ රහතන් වහන්සේ දක්වා ගියොත් හරිද? හරි. අපි ඇත්ත වශයෙන් මේකයි අපේ බෞද්ධ සભ્યත්වය පටන් ගන්නෙ මිහිඳු මහ රහතන් වහන්සේගෙන්. ඇවිල්ලා ඊට පස්සේ අවුරුදු 2000ක් යනකම් මේ සભ્યත්වය ක්‍රමෙන් හෙමින් වෙනස් වෙමින් නොනැසී පැවතුණා. එන්නේ ඒක තමයි මගේ හිතේ වැදගත්ම දේ. මොකද මෙතෙන්දී මුගත් වෙනා මතු කරන ප්‍රශ්නයක් තමයි හරි මේක තියුණ අනුරාධපුර යුගයේ තිබුණ පොළොන්නරුවේ තිබුණා. ඊට පස්සේ නැති වුණා නේද කියලා. මේක දැන් අර සමහරව දැන් ඇත්ත වශයෙන් ඔබ පොතේ කියලා තියෙන ඔය සભ્યත්ව ගැන කතා කරන හන්ටින්ටන් කියලා විද්වතෙක් හිටියා බොහෝ ප්‍රසිද්ධ. එතුමා කියලා තියෙනවා සભ્યත්ව ගැන කතා කරන තේරවාදී බෞද්ධ සભ્યත්වයේ පාෂාණී භූත වෙලයි කියලා. මගේ තේක වැරදි මේ එකක්. මොකද මෙහෙම වුණේ නැහැ. එහෙම වුණා නම් එහෙම යට ගිහිලා තියුණා නම් මැරිලා තියුණා නම් පාෂාණී භූත වෙලා ඒක කවදාවත් නැගිටවන්න බෑ. මේක නිද්‍රෝපගත වෙ තියෙන එක තමයි අනගාර සරණං කර හාමුදුරුව අනගාරික ධර්මපාල අවසාන වශයෙන් බණ්ඩාරනායක විප්ලවය මේ තුනම එකම ක්‍රියාදාමයක අවස්ථා තුනක් හැටියට මම දකින්නේ. හොඳයි බණ්ඩාරනායක මහතුමා ගැනත් කතා කරන්නට අප සූදානම්. ඊට පෙර ආතුව අපිට කෙටි විරාමයක් ලබන්න. අපි අද 360 රැඳී සිටින්නේ ගුණදාස අමරසේකරයන් සමගින්. ඔබතුමන්ගේ සබත්ව රාජ්‍ය කරා කියන මේ පොතේ බටහිරයන්ගෙන් අපට ලැබුණු සංකල්ප තුනක් ඔබතුමා තරයේ ප්‍රතික්ෂේප කරනවා. ඔබතුමා ප්‍රජාතන්ත්‍රවාදය හඳුන්වනවා ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය කියලා. ඊට පස්සේ ඔබතුමා පක්ෂ ක්‍රමය සහ වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තු ක්‍රමය හෙලා දකිනවා. මේව නැතුව අපිට යන්න පුළුවන්ද? පැවැත්මක් තියෙනවද? ඔක බොහොම හොඳ ප්‍රශ්නයක් සංක. දුඟත් දෙනා ඇතිනවා මේව නැතුව අපිට යන්න බෑ කියලා. මෙතෙන්දී එක දෙයක් අපි වටහා ගන්න ඕන. මේවා පළමු වශයෙන්ම අපිට අපි විජාතිකයා අපිට දුන්නු දෑවැද්දනේ. එයාලා යනකොට අපිට දීපු දෙක තමයි. යනකොටින්ම කියනවා නම් මේ ක්‍රමය මේකයි ව්‍යවස්ථාවයි දෙකම හදලා දුන්නේ ඉංග්‍රීසිකාර සෝල්බිරි කොමිෂන් එකයි ජෙනික්ස්වි. මේ ක්‍රමය වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තුව පක්ෂ ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදය. මේවා බටහිරින් බටහිර මේවා ඇති වුණේ එක්තරා බටහිර 16 වෙනි සතවර්ෂයෙන් 17 වෙනි සතවර්ෂයෙන් පස්සේ ඇතිවෙච්ච දේවල් උඩ තමයි මේක ඕපපාතික ඇති වුණේ. බටහිරව මේක ක්‍රමකක ඇති වුණේ. කියන්නේ ප්‍රංශ විප්ලවය සිදු වුණා, ඉංගලන්ත විප්ලවයක් සිදු වුණා, ඊළඟට පුනරුදය ඇති වුණා, කාර්මික විප්ලවය ඇති වුණා, කැපිටලිසම් ධනවාද මේවැයි සංකලනයේ මේවා නිසා තමයි බටහිර මේක ඇති වුණේ. ඇති වුණාම
විජාතක අපිට දුන්නේ. එහෙනම් ඔබතුමා කියන බටහිරට පරිණාමයේ කතාවක් තියෙනවා මේකේ. ඔව් අපිට එහෙම නැහැ. නෑ අපිට එහෙම නෑ. අනිත් එක අපිට නෙවෙයි මේකයි. බටහිරෝ අපිට කිව්වා ඔවුන්ගේ ආධිපත්‍යය කියන්නේ මුළු විශේෂයෙන්ම හිරණවසින රාජ්‍යය ඇවිල්ලා ආධිපත්‍යය මුළු ලෝකෙම පැතිරුණා. පැතිරුණාම ඔවුන් කිව්වා මේක තමයි මේක තමයි උඹලටත් බලන් one size fits all වගේ දේ මේ ප්‍රජාතන්ත්‍රවාදය තමයි හරියටම අත් වෙන්නේ මේක තමයි සියලු දෙනාටම සාධාරණ මේක කියලා මේක අපි පිළිඅරගත්තා අනිත් එක මේක අනිවාර්යෙන් බටහිර ආධිපත්‍ය සමග ආපු දෙයක් බටහිර ආධිපත්‍ය තමයි කිව්වේ ලෝකේ තියෙන එක ශිෂ්ටාචාරය එක සભ્યත්වයයි අපිත් ඒක විශ්වාස කරනවා වෙන තමයි නැහැ කියලා අද වශයෙන් ඔය හන්ටින්ටන් මහත්තයාගේ පොතේ මම මේක කියලා තියෙනවා ඔපුටා ගැනීම කියලා ඔය කියලා මේක මේ ලෝකේ තියෙන එක සભ્યත්වය කියන එකෙන් අහුන් අදහස් කරන්නේ බටීරියෝ සම්පූර්ණයෙන්ම වෙන සભ્યත්ව යට කර ගැනීමට මේක කරන උපායක් කියලා ඒ වගේ දැන් මේ බෙස්ට් මිනිස්ටර් එකයි මේ ප්‍රජාතන්ත්‍රවාදයේ පක්ෂකමයි අපි වෙනඳ ගත්තී හිතාගෙන මේක විශ්වයටම සුදුසු මොඩල් එකක් කියලා. ඒක සම්පූර්ණයෙන් වැරදි. ඇත්ත වශයෙන් අනිත් එක මේක එන්නේ ඉස්සර වෙලා අපිට දීුණා. අපිට එපේ සભ્યත්ව රාජ්‍ය උඩ ඇති වෙච්ච රාජ්‍ය. ඔව්. දැන් ඔබතුමා යෝජනා කරනවා ඒ වෙනුවට ත්‍රිකෝණයක්. ඔව්. රජු සංඝ සමාජයේ සහ ජනතාව. ඔව් මෙහෙ තියුනේ ඒක. හැබැයි ඔබතුමාම මෙතන මම මේ පිටුව සොයමින් සිටියේ ඔබතුමාම පසුව කියනවා මේක ඒ ආකාරයෙන්ම මේ පොළවේ රෝපණය කරන්න හිතනවා නේද ඒක මුලාවක්. ආ හරි ඒක ඇත්ත. මොකද්ද මේ පරස්පරය? පරස්පරය මේකයි. දැන් එතන ඇත්ත වශයෙන් අපේ තියුනේ ඒ සભ્યත්ව රාජ්‍යයේ මේ සංඝයා ත්‍රිකෝණාකාර මේක. අපිට පොඩ්ඩක් ඒක ඔබතුමා පැහැදිලි කරන රජතුමා ඉන්නවා සංඝ සමාජයේ ඉන්නවා ජනතාව ඉන්නවා ජනතාව දැන් එයින් ඇත්ත වශයෙන් අපිට රජතුමා කියන එක නැහැ සංඝ සමාජයක් තියෙනවා ඒත් ටිකක් දුර්වල ජනතාව ඉන්නවා මෙතෙන්දී අපිට වටහා ගන්න ඕනේ මේක මේ විදිහටම අපිට අද ඇති කරන්න බෑ මේක අනිවාර්යෙන් වෙනස් වෙන්න ඕනේ දැන් ඔය මම ඔක පෙන්නලා තියෙන දැන් ඔය සભ્યත්ව රාජ්‍යය වුණත් අපි වටහා ගන්න ඕනේ පොළොන්නර යුගයේ අනුරාධපුර යුගයේ කෝට්ටි යුගයේ තිබෙන සભ્યත්ව රාජ්‍යය අද බෑ අපිට පුළුවන් ඒ පදනමෙන් ආභාසය ලබාගෙන ඒ පදනම උඩ ඉඳගෙන ඒ සිදුවෙච්ච වෙනස්කම් අරගෙන අලුතෙන් මේක නව නිර්මාණයක් කරන්න එකම දේ තියෙන්නේ අර පදනම උඩ ඉන්න ඕනේ ඒ පදනම උඩ හිටියාම අපිට පුළුවන් මාක්ස්වාදයෙන් ආභාසය ලබන්න පුළුවන් ලිබරල් වාදයෙන් ආභාසය ලබන්න පුළුවන් ඒ සියලු දේවල්ම කරන්න ඕන අර ඓතිහාසික පදනම උඩ ඉඳගෙන මේකයි මූලික වශයෙන් අපි වටහා ගන්න ඕනේ. එහෙම නැතුව අපිට බෑ පැරණි දේ එහෙම පිටින්ම ඒ විදිහටම ගෙනියන්න. ඒකයි. දැන් මෙතුමනේ දැන් වර්තමානයේ රාජ්‍යයක් නූතන රාජ්‍යයක් පාලනය වෙන්නේ අධිකරණයේ ඊට පස්සේ ව්‍යවස්ථාදායක විධායක. අනිත් පැත්තට කියන්න පුළුවන් විධායක ව්‍යවස්ථායක අධිකරණේ. මේකට කොහොමද ආදේශ කරන්නේ ඔබතුමාගේ ත්‍රිකෝණය? පුළුවන් පුළුවන් දේශයෙන් පුළුවන් දැද්ද වති උනේ අපිට. අපිට තියුණනේ අධිකරණයක් ඒ දවස්වල. ඈ? විධායකයක් තියුණනේ. ඒ අංග ඒව සියලුම දේවල් මේක තුනේ මේ කරගන්න පුළුවන්. මොකද අර ඔබ කියපු මේක අධිකරණය, විධායකය, ව්‍යවස්ථාදායකය ඒව ඔක්කොම ගොඩ නැගුණේ මේ වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු ක්‍රමය පක්ෂ ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදී ඒක තමයි පදනම ඒක උඩ තමයි මේ අර කියන දේවල් ඔක්කොම ගොඩ නැගුණේ දැන් ඇත්ත වශයෙන් දැන් ඒ විවස්තාව ඒ දැන් අපි කියන්නේ ඇත්ත වශයෙන් ඒ විවස්තාවට පදනම් වූ මේ ක්‍රමය අපි අතාරින්න ඕනේ කියන එක ඒක තමයි මූලික වශයෙන් අපි කියන්නේ අපි මොහොතක් වෙලා බලලින් දැන් හෙට දිනේදී මේ පොත
ඔබේ පුස්තකාලයට එහෙම නැත්නම් ඔබේ අතරපත් වුණාට පස්සේ සබ්බත්ව රාජ්‍යය යන්නට ගුණදාස අමරසේකරයන් ලබා දෙන නිර්වචනය සවිස්තරාත්මකව දැනගන්නට හැකියාව ලැබේවි. නමුත් මැතිතුමනි දැන් අපි දේශපාලන විද්‍යාව හදාරද්දී රාජ්‍ය විවිධ කුලකවලට අයත් රාජ්‍ය කියන මේ මේ විදිහේ රාජ්‍ය තියෙනවා කියලා. සබ්බත්ව රාජ්‍යයක් ගැන අපි අහන්නේ. මොකද අපි ඔක්කොම අහලා තියෙන්නේ බටහිරියෝ කියන දේවල්. බටහිරියෝ කියපු රාජ්‍ය ගැන අපි අදහලා තියෙන්නේ. අත මේ ගැන අදහලා නැහැ. අපි නැති වුණාට මේ ආසියා කරේ ලංකාවේ, ಭಾರತයේ, කම්බෝජයේ, බුරුමේ, ඒ විතරක් නෙවෙයි තායිලන්තේ, චීනයේ මේ සියලුම තැන්වල තිබුණේ සබ්බත් රාජ්‍ය. එකම දේ තියෙන්නේ මේ වචනේ සබ්බත් රාජ්‍ය කියන එක ඇත්ත වශයෙන්ම හුඟක් දෙනාට මේක අලුත් දෙයක්. ඇත්ත වශයෙන් මේ ඕක මෑතකදී ඕක මතු කරේ චීනයේ අරගෙන චීනයේ මුල් කරගෙන. මොකද චීනයේ මුල් කරගෙන මාටින් ජැක් කියලා විද්වතෙක් විශාල පොතක් ලියලා තියෙනවා. When China Chose the World කියලා. ඇත්ත වශයෙන් මම දැක්ක ඊයේ පෙරේද ටයිම්ස් එකේ මගේ යාළුවෙ ඩේවිඩ් සොයිසන් ලියලා තියෙනවා. මේ පොත මෙහෙ සොයා ගන්න බැරි නෑ එයා ඇමරිකාවෙන් ගෙන්න ගත්තයි කියලා. මේ පොතේ ඔහු සම්පූර්ණයෙන් බඳුන්වන්නේ චීනය සભ્યත් රාජ්‍යයක් හැටියට. එයා කියන්නේ චීනයේ තියෙන කොන්ෆියුසියස් දර්ශනයේ උඩ ගොඩනැගිච්ච සભ્યත් රාජ්‍යයක් අවුරුදු 2000ක් පරණ. චීනේ විතරක් නෙවෙයි බම හිතන හැටි දකුණු ආසියාවේ හුඟක් ආසියාවේ බොහෝ රටවල තියුනේ මේක. එකම දේ වෙන්න තියෙන්නේ චීනය ඒක අඛණ්ඩව පැවතුණා. අපිට බටහිරෝ ඇවිල්ලා මේක නැති කළා එයාලගේ රාජ්‍යය අපි පිටපැටෙව්වා. දැන් අපිට තියෙන්නේ මගේ හිතේ ඇත්ත වශයෙන්ම අපිට දැන් විශේෂයෙන්ම ලංකාවේ අපිට පේනවා සංක මේ අපි අරගත්තු මේ දෑවැද්ද මේක දැන් කුණුහරුපයක් නේද? ඈ මේ වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තුව මේ පක්ෂ ක්‍රමය මේ ප්‍රජාතන්ත්‍රද මේක ගන්න දෙයක් තියෙනවද? ඈ කුටිම්ම කියනවා නම් මේක එහෙම් පිටින්ම මේ පාර්ලිමේන්තුවේ කියන එක වැඩක් ඇති තැනක්ද? මරිය කඩයක් මේකක් තුට්ටුවක් වචන දෙයක් කතා කරනවද? ඈ කිසිම එහෙම් පිටින්ම අර කවතු කතානායකයතුමින් කියලා දෙන වැසිකි වැසි සම්පූර්ණ ඇත් වැසිකිලියක් තමයි. කිසිම වැදගත් දෙයක් කතා කරන්නේ නැහැ. නිකන් කෝලම් වඩුවක් නේ. ඊළඟට පක්ෂ ක්‍රමය කොයි එක කොයි ප්‍රක්ෂේ ඉන්නවද කියලා දන්නවද? අද ඉන්න එක දැන් මිනිස්සු පාර්ලිමේන්තුවට අරින්නේ අවුරුදු පහකට සැරයක් ඡන්දයක් තියලා අරිනව එකෙක්. ඒක 6 මාසයක් ඉඳලා අනිත් පැත්තට යනවා. පුදුම පක්ෂ ක්‍රමයක් නේ. ඈ මේක බොහොම හොඳයි හොරකම් කරපු ඇයින්ට ඈ පක්ෂ බාරු කරාම බේරෙන්න පුළුවන්. ප්‍රජාතන්ත්‍රවාදී මොකද්ද ප්‍රජාතන්ත්‍රවාදී? ප්‍රජාතන්ත්‍රවාදී කියලා තියෙන්නේ අවුරුදු පහකට සැරයක් ගිහලා ඡන්දයක් දාන එක තමයි. ඊට පස්සේ කිසිම වෙන ප්‍රජාතන්ත්‍රවාදී යැතියක් නැහැ ජනතාවට. මේක විහිළුවක්. මේක අපිට දැන් තේරෙන්න ඕනේ. අනිත් එක මේක අපේ විනාශයට හේතු වෙලා කියලා මේකට අපි විකල්ප ලේසි නෑ විකල්පයක් කියන එක. මේකට අපි විකල්පයක් සාගන්න ඕන. හොඳයි ඔබතුමා කියන එක හරි ලේසි නෑ මේ විකල්පය හොයන එක. මොකද 48 ඉඳන් අපි පුරුදු පුහුණු කරපු විදිහක් තියෙනවා. අවුරුදු 60ක් පුරුදු පුහුණු කරපු විදිහක් තිබ. දැන් කොහොමද ඇත්තටම දැන් අපි කැමති වුණත් අකමැති වුණත් මේකට අනුගත වෙලා ඉන්නේ ආචාරධර්මනේ. දැන් අපි කොහොමද මේකෙන් මිදෙන්නේ? يعني ඔබතුමා කියන්නේ සන්නද්ධ අරගලයක් කරන්නද? එහෙම නැත්නම් ව්‍යවස්ථා සංශෝධනයක් කරා යන්නද? මොකද්ද කොහොමද යන්නේ? අපි ඇත්ත වශයෙන් ජාතික බලවේගයක් ගොඩනගන්න ඕන. මේ සભ્યත්ව උඩ අපි කරන්න ඕන. අනිත් එක මේක පෞගිය කාලය තුළ මේ ගැන අවබෝධයක් ආපු කුඩි කුඩි කොටස් තියෙනවා. දැන් මම මේක කියලා තියෙනවා. දැන් මෙන්න මේ ගාන්ධි සෙන්ට් වුමන් කියලා එකක් මෙහෙ පටන් අරගත්තා. දැන් අර අර්ජුන හුරුගල මහත්මයා ඊළඟට දැන් අර මෙන්න මෙතන ඉන්ස්ටිටියුට් ඔෆ් පාටිසිපිටරි ඉන්ටරැක්ෂන් ඉන් ඩෙවලොප්මන්ට් කියලා ආයතනයක්. ඒක හොඳ මේ වගේ කියලා තියෙනවා. ඩිමොක්‍රසි ඇන් ගවර්න්මන්ට් ඔෆ් ශ්‍රී ලංකා. දැන් එයාලා හුඟක් දෙනා කියන්නේ අපි පටන් ගන්න ඕන අපි පැරණි ගම් සභාව මුල් කරගෙන
ග්‍රාම රාජ්‍ය ගැන දුබ කියන්නේ ග්‍රාම රාජ්‍ය ග්‍රාම රාජ්‍ය කියන්නේ ගම්සවා පංචායත් කියලා ඉංග්‍රීසි ඉන්දියාවේ තිබුණේ දැන් ඔය ගාන්ධික් කිව්වේ ඒ පංචායත් එකෙන් පටන් ගන්න ඕනේ කියලා ඔය ඒටිආර් රත් මහත්මයා කතා කරපු ඒ සර්වෝදේ තියන්නේ මේක කියන්නේ එතනින් පටන් ගන්න ඕනේ එතනින් පටන් ගන්නක තමයි උඩහට යන්න ඕනේ උඩහට ගිහිල්ලා අපිට රාජ්‍ය ස්වභාව ඇති කරන්න ඕනේ අනිත් එක ඉතින් ඒ වගේ එකක් වෙනකොට දැන් ওই පක්ෂකරණ මේ වගේ එකක් සම්පූර්ණයෙන්ම මීට වඩා වෙනස් ස්වරූපයක් ගන්නවා ඉතින්දී. එන්නේ ඒ විදිහට මගේ හිතේ මේක අනිත් එක මම විස්තර කළේ නැහැ මේ කොහොමද කරන්න ඕනේ කියලා. මම හිතන්නේ අපිට එක්කෙනෙකුට විතරක් නෙවෙයි මේක ප්‍රධාන වෙන විශාල වශයෙන් මේක වටහා ගන්න ඕනේ. මේක තව දුර යන්න බෑ කියලා. වටහාගෙන මේ රටේ ඉන්න ජාතිය සහිතී බුද්ධිමත්ම එක්කවල විශාල සංවාදයක් ගෙන යන්න ඕනේ ජනතාව එක්ක. ඒකෙන් තමයි මේක සොයා ගන්න ඕනේ. ඒක ලේසි වැඩක් නෙවෙයි. ඒත් කළ යුතු වැඩක්. එහෙම නැත්නම් මට නම් පේන්නේ නැහැ කිසිම අනාගතයක්. දැන් සබ්බැත්ව රාජ්‍යයක් එහෙම නැත්නම් ඔකට පදනම් වුණු ජාතික චින්තනය ගැන ඔබතුමා කියනවා කතා කරන්න ඕනේ කියලා විද්වතුන් උගතුන් බුද්ධිමතුන් එකතු වෙලා. ඒ වුණාට මැදතුමනි අපි ඉතිහාසයේ පුරාවට දකින්නේ ඔබතුමයි. ඊට පස්සේ මහාචාර්ය නලින්ද සිල්වා මැතිතුමා වගේ මේ අතේ ඇඟිලි ගානටත් වඩා අඩෝගතුන් පිරිසක් ඔක කතා කරනවා කොහෙන්ද ඔය උගුත්තු හොයාගන්නේ ඔක ගැන කතා කරන්නේ ඒක තමයි තියෙන අපේ කේදවාස කියන්නේ අපේ ඉන්නේ අර මෙකෝලි තාම ඉන්නේ අපේ දේශපාලනඥයෝ විතරක් නෙවෙයි අපේ ඊනියා බුද්ධමත්තු කියන අර මෙකෝලි සාමික පරපුර ඉන්නේ මතකද මෙකෝලි සාමික එයාලගේ අධ්‍යාපනය දෙනකොට මෙකෝලි සාමික කිව්වා අපිට ඕන එක දෙයක් කිව්වා අපිට ඕනේ හැම පාඩම් පිටරක් වෙනස් يعني තත්ින් සෑම විදිහකින් අපිව අනුකරණය කරන පුද්දලෙ බී කරන්න කියලා. ඒක මැකෝලි සාමි කිව්වේ ඉන්දියාව ගැන කල්පනා කරලා. ඉන්දියාව නෙවෙයි ඒක උනේ මගෙත් ඉන්දියාවට වැඩි ලංකාව. ඒ පරපුර තමයි අපි දේශපාලකයෝ බුද්ධිමත්තු ඔක්කොම. දැන් ඒ අය තමයි ඉතින් ඒ තාම ආධිපත්‍යයේ තියෙන ඒකේ. අඩු ගන්නනේ අපි ටික දිනෙක්වත් ඉන්නේ එකක් යම් අභියෝගයක් කියලා. අනිත් එක සભ્યත්ව රාජ්‍ය ගැන කියනකොට තව දෙයක් මම කියලා තියෙනවා සංක ඕකේ වැදගත් දෙයක්. ඒකත් මට ඔය ළඟදි මම ඔය එක කියපේ එක්තරා තායි බුද්ධිමතෙක් ලියලා තියෙනවා මේ ආසියාවේ මේ රාජ්‍ය ගැන පැරණි රාජ්‍ය අලුත් රාජ්‍ය ගැන. එතෙන්දී ආ බොහොම ලක්ෂණ නිරීක්ෂණයක් කරනවා. ඌ කියනවා දකුණු ආසියාවේ කියන්නේ විජාතිකයෝ යන ගියන් පස්සේ දකුණු ආසියාවේ රටවල් තුනක් තියුණයි තමන්ගේ පැරණි රාජ්‍ය වෙත සભ્યත්ව රාජ්‍ය වෙත ගිහිල්ලා කාලානුරූපව ඒක කරන්න කියලා එයා කියන බුරුමේ හිටිය යූනෝ කියන සෙනවියට පුළුවන් වුණා ඒක කළා අවුරුදු 10ක් ගෙනිච්ච පස්සේ රමුදුමක් වුණතරේකින් ඒක නැති වුණා ඊළඟට කාම්බෝජ සිහනොක්ට එක බැලුණා 56 මෙන්න මේක පට පුදුම හිතුණ මේ නිරීක්ෂණය 56 බණ්ඩාරනායකව මිනිස්සු බණ්ඩාරනායකව පත් කරේ මෙන්න මේ සભ્યත් රාජ්‍යය රැති වෙච්ච මේක දගන්නේ කියලා ඔහු කියනවා බණ්ඩාරනායකගේ ඔළුවේ පිළිලා තිබුණේ ලිබරල්වාදී තිබුණු බණ්ඩාරනායකට මේක තේරුණේ නැහැ කියලා පුදුම හිතර මේ නිරීක්ෂණය ගැන මේක තමයි අපි කියන්නේ ඔබතුමා බණ්ඩාරනායක මහතා පිළිබඳව මේ ලිපියේ බොහෝ දේ කතා බහ කරනවා විශේෂයෙන්ම මේ ලියමනට එක්කාසු කරලා තිබෙන අතිරේක ලිපි දෙකෙන් එකක බණ්ඩාරනායක කියන නම පුනරුච්චාරණය වෙනවා දැන් ඔබතුමා සිංහල බෞද්ධ සભ્યත්වයක් පිළිබඳව කතා කරද්දී බණ්ඩාරනායක මැතිතුමාගේ සිංහල බෞද්ධභාවය පිළිබඳව ප්‍රශ්නාර්ථයක් ඇති වෙනවා ජේම්ස් ටී රත්නම් මහත්මයා 1957 ජූලි 19 වනදා ට්‍රිබියුන් සංග්‍රහවට ලිපියක් ලියනවා. ඒ ලිපියෙන් කියනවා නීල පෙරුමාල් කියන ද්‍රවිඩ ජාතික දකුණු ඉන්දියානුවාගෙන් තමයි බණ්ඩාරනායක මැතිතුමා පැවතගෙන ඉන්නේ කියලා. ඒතුමාගේ ජාතිය පිළිබඳව ඉදිරිපත් වුණු අදහසක්. ආගම පිළිබඳව කතා කරද්දී එතුමාගේ පියා එච්චර ආදිත්‍යමේට යනතු එතුමාගේ පියා ක්‍රිස්තියානි භක්තිකේ. දැන් මේ බණ්ඩාරනායක මැතිතුමාගේ ජාතිය සහ ආගම පිළිබඳව එලෙස සැක සංකා මතුවෙද්දී අත්තික්කා ගහකින් නේද මල්ලිල්ලන්නේ සංක මම ඒක සම්පූර්ණයෙන් පිළිගන්නේ නැහැ කියන්නේ
එහෙම සම්භවයක් තියෙන්න පුළුවන්. ඒත් සම්භවයක් තියුණු පළවට ඒක නිසා බණ්ඩාරනායක එහෙම වුණයි කියලා මම හිතන්නේ. බණ්ඩාරනායකට කියන්නේ අපිට සම්පූර්ණයෙන් මේ කරන්න බෑ. මම කිව්වා ඔහුට මේක අවබෝධ නැත්නම් කියලා. ඒත් බණ්ඩාරනායකට තිබුණ අනිත් කාරයට වඩා මේක පිළිබඳ හැඟීමක්. එතන හිටියට ටේල් කෝට් කාරයට අර වේලට නැති වුණාට මෙයාට තේරෙනවා යම්කිසි අන්තර්ජාලයක් මේකේ තියෙනවා මොකක් හරි හරයක් මේ සිංහල බෞද්ධ මේකේ කියලා. එකම දේ තියෙන්නේ ඒක කෙසේ මතු කරගත යුතුද කියන එක ගැන අවබෝධයක් තියුන නැති එකයි මම කියන්නේ. අනිත් එක බණ්ඩා දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වෙච්ච මූලික මේ රෝග නිදානේ ඕක තමයිනේ කියන්නේ. දැන් අවුරුදු 65ක් වෙනවා. ඔව් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එන්නට පෙර ආතුව බණ්ඩාරනායක මැතිතුමා පිළිබඳව ලියාගත යුතු කරුණු කීපයක් තියෙනවා. දැන් එකක් තමයි ඇතමිට සමහර විචාරකයෙක්ට කියන්න පුළුවන් එතුමාගේ ඇත්තටම අර ඇතුළතින් එන අභ්‍යන්තරයෙන් එන ජාතිකත්වයක් එහෙම නැත්නම් ජාතික චින්තනයක් එහෙම තිබුණේ නැහැ. ධර්මපාලතුමා විසින් නිර්මාණය කරන ලද ජාතික චින්තනය සහ ඒට මිනිස්සු දැක්වූ ආදරය එතුමා කොල්ල කෑවා කියලා. ඒකෙත් යම්කිසි මේකක් තියෙනවා. මේකයි ඇත්ත වශයෙන් බණ්ඩාරනායක නෙවෙයි 56 බලවේග නිර්මාණය කිරීම. ඒ අතින් බණ්ඩාරනායක ඒ බලවේගවට ගොඩනැගිලා විජයග්‍රහණය ලබා ගත්තා කියලා කියන්න පුළුවන්. ඒක සාධාරණයි. මොකද ඔය බලවේග 56 පෙරළිය ඇති කරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් බිහි කිරීමට මූලික වෙච්ච බලවේග හැදුවේ අනගාරික ධර්මපාල සංගේ වේද ගුරු කියන්නේ. මොකද අනුභාරක ධර්මපාල තමයි ගිහිල්ලා ගම්වලට ගිහිල්ලා මිනිස්සු අවදි කළා සිංහල බෞද්ධ සඳරස පත්තර ගහලා විශාල ව්‍යාපාරයක් කළා. ඔය ප්‍රබුද්ධ සංඝ වෙදගුරු කියන ජාතිමමත් වෙන යුතු පිරිසක් ගිහි කරේ. එයාලාගේ බලය උඩ තමයි බණ්ඩාරනායක 56 විප්ලවය සිදු කරේ. දැන් ඔබතුමාගේ මේ ග්‍රන්ථය පුරාවටම කියවගෙන යද්දී සමහර කෙනෙක්ට හිතෙන්න පුළුවන් දැන් කාල් මාක්ස්ගේ දර්ශනය ලෙනින් විසින් පොළොව මත රෝපණය කළා. ඒ වගේම ධර්මපාලතුමන්ගේ දර්ශනය බණ්ඩාරනායක විසින් පොළොව රෝපණය කරයි කිව්වොත් දේශපාලන ක්ෂේත්‍රයට ගෙනාවා. දේශපාලන ක්ෂේත්‍රයට ගෙනල්ලා ඒක නියම වශයෙන් ක්‍රියාත්මක කරන්න බණ්ඩාරනායකට පුළුවන් වුණේ නැහැ. ඒත් මොකද අනගාරික ධර්මපාල දේශපාලනඥයෙක් නෙවෙයිනේ. ඔහු ජාතික වීරයෙක්, ජාතික ව්‍යාපාරයෙක්. ඒක දේශපාලන ක්ෂේත්‍රයට ගෙනාව බණ්ඩාරනායකගේ ගැනීමට අවශ්‍ය අන්තර්ඥාණයට ඔහුට දීුණා. ඔහුට නැතුනේ ඒක මගින් අපේක්ෂා කරපු අර සભ્યත්ව රාජ්‍යය ගොඩනගන්නයි. හොඳ අපි විරාමයකට යන්නට සූදානම්. එතන නිහාට බණ්ඩාරනායක මැතිතුමා සහ එතුමාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන අමරසේකරයන්ගේ විවරණය. අපි අද 360 රැඳී සිටින ආචාර්ය ගුණදාස අමරසේකරයන් සමගින් මැතිතුමනි මේ මගේ නිරීක්ෂණයක් ඔබේ පොත පරිශීලනය කරදි මං වැරදි නම් කියන්න. SWRE බණ්ඩාරනායක මහතාට වඩා සිරිමාව බණ්ඩාරනායක මැතිනිය සම්බන්ධයෙන් ඔබතුමා ඉතාමත් ප්‍රසන්න හැඟීමෙන් ලියනවා. එතුමියට සිංහල බෞද්ධ උඩරට රදල ඔය වගේ හරි ලස්සන නාම විශේෂණ රාශියක් යොදනවා. මොකද්ද මේ වැඩි සම්බෙදියාව? සම්බෙදියාව මේකයි සිරිමාව බණ්ඩාරනායකට මගේ ලොකු උගත්කමක් තියුනේ නෑ. දැන් බණ්ඩාරනායකට වගේ උගත්කමක් තියුනේ නෑ. උගත්කමක් නැතුණාට එතුමියට මම හිතට හැටියට අන්තර්ජානයක් තිබුණ හදවතින් මේක වටහා ගන්න බුද්ධියෙන් වටහා ගන්න බැරි වුණත් මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආධ්‍යාත්මේ මොකක්ද කියලා වටහා ගන්න එතුමියට මගේ අර 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 මම කියපු අර පසුබිම උඩ ගමේ ඇදිලා රදල පවුලක් වුණාට බෞද්ධ පවුලක් හැටියට මේක වටහා ගන්න. මොකද ඇත්ත වශයෙන් බැලුවොතින් මම හිතන හැටියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආධ්‍යාත්මය වටහාගෙන ඊට කිට්ටුවෙන්න ලන්තන් හරි කිට්ටුවෙන්න පුළුවන් වුණේ සිරිමාව බණ්ඩාරනායක කියලා මම හිතනවා.
ඒකයි මම එහෙම කියලා තියෙන්නේ. ඔබතුමා අදෝහම කිව්වට එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘවරයාගේ අනුස්මරණ දේශනය පවත්වන්නට ගිහිල්ලා. ඔව්. එතුමියව එකත් පසව තියාගෙන ඔබතුමා කියන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඔලුවක් නැහැ කියලා. හරියට හරි. මම කිව්වා හරි. මම ඒක කිව්වේ කිව්වහම මම මේක නීර තියනවද මන් දන්නේ නැහැ. මාත් එක පස්සේ මට දැනගන්න ලැබුණා. මේ බණ්ඩාරනායක ඉදලා කියලා තියුණා මෙයා ඇවිල්ලා අපිට බලනව නේද කියලා. මේකයි මම කිව්වේ ඔළුවක් නැහැ කියලා. කියන්නේ ඒ වෙලාවේ අත් වශයෙන් අනුස්මරණ දේශනය කරන්න මට ආරාධනා කරේ මහින්ද රාජපක්ෂ මහත්මයා SP සේනනායකයි ඇවිල්ලා මට ආරාධනා කරේ. එතෙන්දී මම කිව්වා හරි මම එන්නම් මට ඕන දේවල් මම කියනවා කියලා මම කිව්වා. එතකොට 87 කොහෙද 51 ශ්‍රී ලංකාව නදස් පටන් ගත්තේ. මම කිව්වා මෙච්චර කල් ගිහිල්ලත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බැරි වුණා හිසක් හදාගන්න. හිසක් හදාගන්න බැරි වෙලා කවන්ද තත්වයෙන් ඉන්නේ. පෞගිය කාලයේ තුලේ උඹලා කරන්න හැදුවේ මේකේ මාක්ස්වාදී උලෝහය කරන්න. අශ්වහිසක් මාක්ස්වාදීන්ගේ අශ්වහිසක්. තවත් කමක් නැහැ අස්පේසේ වුණත් තියුණ යම් කිසි බැඳීමක් මේ ශ්‍රී ලංකා සමාජවාදී මොකුණත් අශ්වයනේ නේද? අශ්වයනිය පොඩ්ඩක් පොඩ්ඩක් අම්බලන් නැතුව සතෙක් කියලා කියනවා. ඔව් ඒක අම්බලන් නැතුව යන්න ඕනේ කියන්නේ. නේද? සමාජවාදයට අම්බලන් නැහැ කියලා ඒකයි. ඉතින් එමක අවංක මිනිස්සු මිනිස්සුන්ගේ වගේ තේරුපත් වෙන්නේ නැහැ මේ සભ્યත්වය ගැන. ඒ මිනිස් සભ્યත්වය ගැන තේරුණා නම් කියනවාද රුවන් වැලිසෑය ගඩොල් ගොඩක් කියලා. ඉතින් ඒ සීමා බුක්කම තිබුණා. ඊළඟට මොකද කරේ? ඊට පස්සේ ලිබරල් බූරු අර චානක අමරසිංහ කියලා නිකම් බුරු මේකේ මල් ලිබරවාදයක් ගෙනල්ලා මේ ශ්‍රී ලංකාවට මේ කරන්න. එම නිසා ඒ වෙලාවේ මම කිව්වා දැන් අවුරුදු ගණනක් ගිහිල්ලා උඹලට ඔළුවක් හදාගන්න බැරි වුණා. උඹලට කියලා දර්ශනයක් චින්තනයක් දේශපාලන දර්ශනයක් හදාගන්න බැරි වුණා. මෙහෙම වුණොත් තව ටිකක් කල් යනකොට මේ කවන්දයක් දීවිල යනවා කියලා. ඇත්ත වශයෙන්ම මීට ඉස්සරල ඔය කවන්දේ දීවිලෙන්නේ පෞරුෂ දෙකක් හින්දා උක උත්තරම් ගල්ලාද. එකක් සිරිබාව බණ්ඩාරනායක පෞරුෂය. උක පෞරුෂයක් තියුණේ කවන්දේ තියාගෙන ඉඳි. මහින්ද රාජපක්ෂලත් ඒ වගේ පෞරුෂයක් තියුණා. දැන් ඒ දෙක මේව නැති වෙනයින් පස්සේ ඔක දැන් කැඩිලා ඉවරයි දීවිල ඉවරයි. ඔබතුමා පින්මක් පණිනවා. සිරිමාව බණ්ඩාරනායක සහ මහින්ද රාජපක්ෂ කියන නම් දෙක අතර තවත් නමක් තිබෙනවා. චන්ද්‍රිකා. ඔව් එතුමිය හිසක් සවි කරේ නැද්ද? ඒ සාමාන්‍යයෙන් තියුණු කවන්දෙත් විනාශ කරමගේ කේන් ලෝක හැංගීමක් තියුණු නෑ. මේ පදනම මොකද්ද? මේ පක්ෂ මොකද්ද කියලා මගේ ඇත්ත වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කරපු ලොකුම හානිය කරේ චන්ද්‍රිකා බණ්ඩාරනායක. ඔබතුමා මෙතන එක තැනක කියනවා එතුමිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මොඩ් කරයි කියලා. ඔව් මොඩ් කරන්න හැදුවා. මේක සිංහල බෞද්ධක බොහොම ගැමිය කියලා මම මොඩ් කරන්න හදලා ෆ්‍රාන්සෙට ගිහිල්ලා පොඩ්ඩක් මාක්ස්වාදී කටගාගෙන ඇවිල්ලා සම්පූර්ණ සිංහල නිදහස් පක්ෂයේ පදනම විනාශ කරේ චන්ද්‍රිකා බණ්ඩාරනායක. ඔබතුමාගේ මේ ප්‍රධාන ලියවිල්ලට එක්කාසු කරන පක්ෂයක අවසානයේ කවන්දය දියවී යාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමන්ගේ මරණාසන්න මොහොතට ලක් වෙලා තියෙනවා වගේ හැඟීමක් තමයි මේ සම්පූර්ණ ලියවිල්ලේ ඔබතුමා උයක් වගේ එහෙම කරන්නේ. අපිට එහෙම එකක් පේන්නේ නැහැ. ලොකු සම්මේලනයක් පැවැත්තුවා කුරුණෑගල මාලිගා පිටියේදී 65 වන සංවත්සරේ. එහෙම නැත්නම් කමක් නැහැ. කට්ටිය ගෙනල්ලා නිල්පාට මේ අන්දලා එහෙම කළා පෙන්නන්න බෑ මේක. අනිත් එක ඕක මං කිව්වේ අවුරුදු ගණනාවකට ඉස්සර වෙලා. ඕක දැන් මගේ හිතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොහෙ ඔය අන්තිම බොහෝතේ කොහෙන් හරි බස්සුනින් ගෙනල්ලා ඕක ආපු අය UNP කාර්යෝද ශ්‍රී ලංකා කාර්යෝද කවුද කියලා දැන් කවුද මං දැක්කද කියලා තියෙනවා. දැන් ඕක සෙල්ලමක් වෙලයි කියලා ඉන්නවා මිනිස්සු කට්ටියක් ගම්වල කොයි එකටත් යන්න දැහැත්ති වෙලා දවසේ පඩිය දීලා අරක්කු බෝදලකුත් දුන්නාම ෂර්ට් එකකුත් දන්නාම ඒ ජාතියේ සම්මේලනයට යනවා කියලා කවුද මන් දැක්ක මන් කියවල තියෙනවා. ඉතින් ඕකෙන් මන් එන්න බෑ.
අපිටත් වශයෙන් පේනවා සම්පූර්ණයෙන්ම. දැන් ඒක දිය වෙලා විතරක් නෙමෙයි, ඒක දැන් ගැට ගහලා අලියාගේ වර්ගයේ ගැට ගහලා තියෙන්නේ. ඈ ඒ වගේ තත්ත්වයක් ඇවිල්ලා තියෙන්නේ. ඒක පූට්ටු කරලා තියෙන අනිත් එක මේකයි සංක. ඒ පූට්ටු කරලා තියෙන එකත් අපි බටහා ගන්න ඕන දෙයක්. මේ පූට්ටු ඔය දෙන්න කරපු දෙයක් නෙවෙයි, සිරිසේනවත් වික්‍රමසිංහවත් කරපු පූට්ටුවක් නෙවෙයි. මේ පූට්ටුව කරේ බටහිර ඇමරිකා ප්‍රධාන විජාතික බලවේග. මේ පූට්ටුව කරෙන්නේ නැහැ ප්‍රභාකරන් ඉඳලා රට බිදුව නම්. ප්‍රභාකරන් ඉඳලා රට බිදුවේ නැති හින්දා තමයි මේ පූට්ටුව කරන්නේ වුණා වුණේ. මේ පූට්ටුව කළා අර ප්‍රභාකරන්ගේ මාර්ගෙන් ලබා ගන්න හිටපු රට බෙදීම කටයුත්ත ඉෂ්ට කරගන්න. ඒකටයි මේ පූට්ටුව කරේ. අපිට පොඩි සැකයක් ඇති වෙනවා මැදතුමනේ. වර්ග කිලෝමීටර් 65,610ක මේ ඉන්දියන් සාගරයේ තියෙන පුංචි දූපතකට බටහිර රටවල් මොකටද ඔච්චර කියලා හලන්නේ, මොනවටද ඔච්චර කුමන්ත්‍රණ කරන්නේ? සංක අපි ගැන කතා කරන්නේ ගොඩින් පැය ගණන් කතා කරන්නේ මොකටද මේක කරන්න කියලා. පුංචි රට වුණාට මේක ඉතාමත්ම වැදගත් රටක්. බටහිරයන්ට ඇමරිකාව ප්‍රධාන. මේ කලාපේ මේ ඉන්දියන් සාගරයේ පැසිෆික් සාගරයේ තියෙන ඉතාමත්ම වටිනා තැන මේක. මේ දැන් බටහිරයන්ට ලොකු භීතයක් ඇමරිකාවට ඇති වෙලා තියෙනවා. ඔවුන් දැන් ඔවුන්ගේ අධිරාජ්‍යය නැති වෙන, ඔවුන්ගේ ආධිපත්‍යය නැති වෙන කියලා. ඔවුන්ගේ බුදු වර්ග චීනය විසින් ගන්නවා කියලා විශාල බයක් ඇති වෙලා තියෙනවා. ඒක නිසා තමයි ඔවුන්ට මේ රට වැදගත්, මේ රට බෙදලා මේක පය ගහන්න වුණා වෙලා තියෙන. මෙන්න මේක අපි පැහැදිලිව වටා ගන්න. මේ ඔක්කොම දේවල් මේ මානව අයිතිවාසික ප්‍රජාතන්ත්‍රවාදයේ කටකිරීම, මානව අයිතිවාසික මේ ඔක්කොම බොරු කඩතුරාවල්. මේක තමයි ඒක ඉස්සරහට දාලා මේක තමයි ඔවුන්ට ඕන. මේ රට බෙදලා මේකේ ඔවුන්ගේ කඳුවර පිටලා ඔවුන්ගේ ආධිපත්‍යය. මේක අර කියනවා භූදේශ ජියෝපොලිටික්ස්. මේක තියෙන්නේ වෙන කිසිම දෙයක් නෑ. මේ මානව අයිතිවාසිකම් කඩකිරීම මේවා ඔක්කොම කඩතුරාවල් බොරු අපිට කියන. මේ එකක්වත් නෑ. මේක තමයි තියෙන්නේ. මේක ඉෂ්ට කරගත්ත දවසට තමයි ඔවුන්ගේ පරමාර්ථය ඉෂ්ට වෙන්නේ. දැන් සභ්‍යත්ව රාජ්‍ය එහෙම නැත්නම් ජාතික චින්තනයේ දාර්ශනික පසුබිම කොයිතරම් දුරට අවශෝෂණය කරගත්තාද කියලා අපිට කියන්න හැකියාවක් නැහැ. නමුත් සිංහල බෞද්ධ ජනපදනම මත දැඩි විශ්වාසයකින් යුතුව කටයුතු කරපු රාජපක්ෂ මහත්තයාට ගිය ඡන්ද දෙකම ඒතරම් හොඳ අත්දැකීම් නෙවෙයි ලැබුණේ. ඔබතුමා විශ්වාස කරනවද ද්‍රවිඩ මුස්ලිම් මේ ඡන්ද නැතුව මේ සભ્યත්ව රාජ්‍යයක් කියා කිසිදු රාජ්‍යයක් අගමැතිකම ජනාධිපතිකමක්වත් දිනා ගන්නට පුළුවන් කියලා මේ මහ පොළොව මත? ඔබගේ කියමනේ යම් කිසි මේකක් තියෙනවා. මහින්ද රාජපක්ෂ මහත්තයා පරාජය වීමට හේතු කීපයක් තිබෙනවා. එක හේතුවක් තමයි, ප්‍රධාන දෙයක් තමයි විශාල කුමන්ත්‍රණයක් තිබුණා අත්වාට විරුද්ධව. මේක මම කියන දෙයක් නෙවෙයි, මමගේ සඳහන් කරලා තියෙනවා. අශෝක මේත කියලා මේ ඉන්ඩියන් ඇඩ්වයිසර් තමයි කිව්වේ ඡන්දෙන් පස්සේ විශාල කුමන්ත්‍රණයක් තියෙනවා මෙයව එළවන්න. මොකද බටහිරයෝ දන්නවා එයාලට මේ රටේ ආධිපත්‍යය තියවතරන්න බෑ මහින්ද රාජපක්ෂ ඉන්න එකක්. එම නිසා ඒකවරු මාස ඡන්දට මාස 18කට ඉස්සර වෙලා මේ කුමන්ත්‍රණය පටන් ගත්තේ කියලා ඔක්කොම විස්තර කිව්ව. ඕක මේ තිස්සවිතාන මහාචාර්යතුමා දිගින් දිගටම පෙන්වලා දීපු දෙයක්. ඒක තුන එකක්. අනිත් එක නොයෙක් නොයෙක් අතුපසුබිම් වැරදි මහින්ද රාජපක්ෂ අතින් වුණා. ඒක අපි පිළිඅර ගන්න ඕන. අනිත් එක විශේෂයෙන්ම දෙවැනි යුග දෙවැනි අවස්ථාවේදී යුද්ධෙන් පස්සේ දුර කාලයේදී ඔහු කිසිම පැහැදිලි මේකින් දර්ශනකින් යුතුව කටයුතු කරයි කියලා අපිට කියන්න බෑ. ඒක එකක්. අනිත් ප්‍රශ්නෙට ඔයා අහනවා සුළු ජාති මේක පිළිගන්නේද කියලා. මේ රටේ ඉන්න සුළු මේ ඇත්ත වශයෙන් මගේ හිතේ මේ රටේ අද විතරක් නෙවෙයි සුළු ජාති මේක සංක්‍රමණික නිරන්තරයෙන් ආපු රටක්.
ඒ මේක භූපතක් මේක තුනක් දෙනකව මේ ආපු අය අපි පේන ඉතිහාසයේ දියා බලමු දැන් විශේෂයෙන් මුහුදුවට පළාතුරින් මේ කුලවලට ඔයලා සත්වර්ෂක ඉපිකට ඉස්සුලා ආපු අය ඇවිල්ලා යාළට කිව්නේ මොකක්ද එකම දේ යාළට සූදානම් වුණා නම් මේ රටේ සිංහල බෞද්ධ සભ્યත්වය පිළිගත් හැටි ඔවුන් අපි කොටස් බවට පත් වුණා කොටස් බවට විතරක් නෙවෙයි සමහර කොටස් අපිට වැඩි සිංහල බෞද්ධයෝ වුණා හිටිය මේ ආදිවාසීන්ට වැඩි ඉතින් එම නිසා ඒක දැන් මම හිතන හැටියට ඕක මම කියලා තියෙනවා දන්නේ යුද්ධයේ යුරෝනෙන් පස්සේ ප්‍රභාකරන්ගේ තත්ත්වවාදී යුරෝනෙන් පස්සේ අත් වශයෙන් අපිට වැඩි සතක් වුණේ දෙමළ මිනිසුන්ට අසරණ දෙමළ මිනිසුන්ට දරුවෝ බේර ගන්න හැක්කුණා ඈ 300,000ක් වුණ බේර ගත්තා ඒ වෙලාවේ තිබුණ හොඳ අවස්ථාවක් මේ මිනිස්සු අවශෝෂණය කරගන්න අපිට දන් කරා ගන්න මේ ඒ වෙලාවේ මට මතකයි මම ඔක කියලා නෑ මගේ හිතේ අපි ගිහිල්ලා කීප දෙනෙක් වනිදා රජපක්ෂ මහත්මයාට කිව්වා දැම්ම තියන්න එපා ඡන්දය උතුරු පළාතේ දැම්ම තිබුවදින් කරන්නේ මේ ජාතිවාදීන්ට මේ අසරණ මිනිස්සු විලීබා ගන්න දෙනවා එම නිසා තව දේවල් කරන්න ඔය පාරවල් විතරක් හදමදි ඒ මිනිස්සු අලබතල බවලා හම්බ කරා මතකද සිරිබාව බණ්ඩාරනායක කාලේදී ඈ ගිහිල්ලා මල්මාලා දාලා පළඳුවා ඊළඟට එතන තියෙන ජනමත් විචාරණේ කොබ්බෑ කඩුවට දුන්නා පොන්න එම නිසා මේ මිනිස්සු දිඩා ගන්න පුළුවන් ඒක කරන්න ඒක කරයින් පස්සේ ඕනනම් ඡන්දෙ තියන්නේ දැන් ඡන්දෙ තිබුතින් ඒ අනිත් එක බණ්ඩාරනායක මැතිනි ගෙනිච්ච ආර්ථික ප්‍රතිපත්ති වලින් ලොකුම ලාභ ප්‍රයෝජන ලැබී උත්තරී මිනිස්සු දුපත් මිනිස්සු ඒක ඒ වගේ දෙයක් කරන්න කියලා මෙහෙම නැතුව දැන් ඡන්දෙ තිබුතින් මේක වෙන්න මම ඔය විලීබා ගන්න අවස්ථාව ලැබෙනවා කියලා ඒ නිසා මගේ හිතේ ওই ප්‍රශ්නේ අපිට විසඳගන්න බැරි දෙයක් නේ මේ මිනිස්සු අනිවාර්යෙන්ම අනිත් එක සිනා ගන්න පුළුවන් කියලා මම හිතනවා. හොඳ අපි මේ පිළිබඳව වැඩිදුරටත් කතා කරමු. ඊටමත් කෙටි විරාමයක් ලබා ගන්න. දැන් විරාමයට පෙර ආපු ඔබතුමා කිව්වා උතුරේ ඡන්දය පවත්වන එක ටිකක් කල් දාන්න කියලා මහින්ද රාජපක්ෂ මහත්තුමාට ඔබතුමාලා යම්කිසි නිර්දේශයක් ඉදිරිපත් කළා කියලා. ඒතුමා ඒක ඇහුවේ නැහනේ. නැහැ. ඒ වගේම රාජවනසුන්දර විනිසුරුතුමාගේ ප්‍රමුඛත්වයෙන් ඔබතුමාලා යම් කිසි කොමිසමක් වගේ දෙයක් ස්ථාපිත කරලා වාර්තාවක් හැදුවා. ඒ වාර්තාව එතුමා අතරපත් කරන්නත් මාස ගාණක් බලාගෙන ඉන්න වුණා. ඔව්. ඒ කියන්නේ එතුමත් මේ රාජ්‍යත්වයේ පිළිබඳව සිංහල බෞද්ධ මූලාශ්‍රය එහෙම නැත්නම් පුරුෂාර්ථ පිළිබඳව අවබෝධ කරගන්නට උත්සාහයක් දරුවේ නැහැ කියලා කියන්න පුළුවන්. ඔව් දැන් ඇත්ත වශයෙන් මම කිව්වේ අර දෙවෙනි දුරකාලයේදී මගේ හිතේ වටහිටි අපේක්ෂ ප්‍රදේශක තමයි ඔක මේ කරන්නේ කොච්චර හරි සංකමට කියන්න පුළුවන් නිර්භයව ඒ දෙවෙනි දුරකාලයේදී මුල් කාලයේදී අපිව හිමින් ඔය ජාතික බලවේගවල ඇයක හිටිය අය හිමින් පැත්තකට අයින් කළා අනිත් කොටස් එහෙම අරගන්න තමයි මගේ හිතේ උපදේශක කටයුතු කරේ අනිත්ක මණ්ඩලතකය රාජමනසුන්දර මහත්මයා මම ලොවම ගෞරව කරන මිනිසෙක් එයාට තමයි අග්‍රවිනිශ්චයකාරකම දුන්නේ දැස්තුනේ ජේ.ආර්. ජයවර්ධන කිව්වා අර එයාගේ මේක පාස් කරපන් කියලා එතකොට උඹ මට මතකයි මාතික වනසුන්දර මහත්මයා කියන ඒ වෙලාවේ මම නැගිටලා ආවයි මම සුප්‍රීම සභාවේ නඩුකාරයෙක් කියලා ඒ රිපෝර්ට් සම්පූර්ණයෙන්ම කොමිසම් මේකලිය වනසුන්දර මහත්මයා. වනසුන්දර මහත්මයා කිව්වා මේ 13 මේක මහා ගෞරවයක්. මේක සම්පූර්ණයෙන් මේකෙන් ආක් කරන්න ඕන. මේ 13 තියෙනකන් අපිට 13 කියන 13 නානුක්‍රමයේ ස්ථාසන. ඔව් මේක තියෙනකන් කිසි කෙනෙකුට කියන්න බෑ මේක ඒකී රාජ්‍යයක් කියලා. මේක ෆෙඩරල් රාජ්‍යයක්. මේක ආක් කරන්න ඕනේ කියලා කිව්වා. මං හම්බ වෙන වෙලාවෙත් කිව්වා මහින්ද රාජපක්ෂ මහත්මයාට මේක ගැන hina වෙලා මාත් එක්ක ඒ කියු දේ මම කියන්න කැමති නෑ. ඉතින් ඒ වගේ කියන්නේ දේවල් හුඟක් ඇත්ත වශයෙන් ඒ වෙලාවේ සංක්‍රම විශ්වාස කරන්නේ නැද්ද? ඒ යුද්ධ දිනුවෙන් පස්සේ ඒ වෙලාවේ 13 ආහක් කරන්න තිබුණා නේද? ලේසියෙන් කිසිම කෙනෙක් විරුද්ධ වෙන්නේ නැහැ කියලා මම හිතනවා. මොකද
ඒ වෙලාවේ මිනිස්සු ආමන්ත්‍රණයක මහරජාණෝ කියලා ඕන කරන අනිත් එක 13 වෙනි සංසදනේ මේ පළතව වසංගතය බව මේ හැම මිනිස්සුම දන්නවා. මේක ඒසියෙන් මේ වෙලාවේ අයින් කරන්න පුළුවන් කම තිබුණා. ඕනනම් ඕක ඉන්න අයින්ට ඔය රස්තාවක් දෙන්න තිබුණනේ මේ නේව මහ ඇමතිකම් වෙනුවට කියලා මේක හක් කරන්න තිබුණා. එන්නේ ඒක කරපු ලොකුම මේ එකක් කියලා මම හිතනවා. ඔබතුමා 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ පළාත් සභා ක්‍රමය අහක් කරන්නට එහෙම නැත්නම් ඉවත් කරන්නට යෝජනා කරද්දී වර්තමානයේ වෙන විට ඊට එහා ගිය 13 plus ගැන තමයි කතා කරන්නේ. 13 plus ගැන ඔය මොඩ කතා හින්ද තමයි මගේ ඉතින් මේ සන්තෘප්තියනේ. ඒ වෙලාවේ සම්පූර්ණයෙන් මේක කරන්න තිබුණා. 13 අහක් කරන්න. හොඳයි. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම අපි රැඳී නැතුව දැන් මේ සભ્યත්ව රාජ්‍යයක් එහෙම නැත්නම් ජාතික චින්තනය සමාජගත කරන්නට ජනගත කරන්නට තවත් පක්ෂ උත්සාහදරය දරුවයි කියලා ඔබතුමා හිතන්නේ නැද්ද? දැන් ඔබතුමා ආදි නාලන්දියේ ඔබතුමාගේ සමකාලීනයේ කවන ආචාර්ය හරිශ්චන්ද්‍ර විජේතුංග මෙතුමා භූමිපුත්‍ර පක්ෂයේ ගෙනේ නම ඔබතුමා හිතන්නේ නැද්ද එතුමාගේ උත්සාහය සාධනීයයි කියලා? මගේ හිතේ වෙලා තියන්නේ අපිට උනේ දැන් නොයෙක් නොයෙක් ඔය වගේ ජාතික ව්‍යාපාර ආවනේ භූමිපුත්‍ර පක්ෂයේ ඊට ඉස්සරලා කේම්පී රාජරත්නගේ අයගේ මේක තව නොයෙක් වගේ ආව. එකම දේ තියෙන්නේ මගේ හිතේ මේවා එකක්වත් පැහැදිලි දර්ශනයකින් කරයි කියලා මම හිතන්නේ නැහැ. එන්නේ ඒකයි මේක. දැන් ඔය මේ පොත ලියවීමටත් මම හේතුනේ අපි නිකන් ඒ වඳුරු ගෙවල් හදනවා වගේ පක්ෂ හදලා හැදුවයක් නැහැ. පක්ෂයක් හදනනම් නියත දර්ශනයක් තියෙනවා. අපිට අවශ්‍ය කරන්නේ මොකක්ද කියලා. ඒ වගේ අවබෝධයකින් අපි කටයුතු කරයි කියලා මම හිතන්නේ නැහැ. ඔබතුමා හිතන්නේ නැද්ද සිහල උරුමය තිලක් කරුණාරත්න මහතුමා සහ එස්.එල්. ගුණසේකර මහතා ඒකෙන් පළක්ුණයි කියලා. කියන්නේ අර 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 පාළු අරක තියෙනවා අර දෝෂ අර අඩුකමනේ. කියන්නේ දැන් මම දන්නවා එස්.එල්. ගුණසේකර මහත්මයා මගේ හොඳ යාළුවා හොඳ ලොකු මේකක් දුනා. ඒත් මේ වගේ පැහැදිලි මේක මොකද්ද අපි මේකෙන් කරන්නේ සිංහල සියලු උරුමය කියලා පටන් ගත්ත මේ උරුමය පාද ගැනීම මොකද්ද අපි බලාපොරොත්තු වෙන්නේ? එන්නේ ඒ වගේ පැහැදිලි දර්ශනයක් තියුනේ නැහැ මගේ හිතේ. අනිත් එක වෙලා තියෙන්නේ මගේ හිතේ දැන් අපි කිව්වට මේ බණ්ඩාරනායකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කියලා මේ රටේ මේ වැයතක් වෙනකන් මේ ගැන දේශීය බුද්ධිමතුන් කිසිම කෙනෙක් හිටියේ නැහනේ. පහුගිය කාලය තුළ මේක එහෙම් පිටින්ම දේශපාලකයන්ගේ අතට දීලා හිටියේ නේ. ඔබතුමා කියන්නේ මේ ජාතික චින්තනය පිළිබඳව කතා කරනවා. ඔව් මේ වගේ දේවල් ගැන කතා කරන්න කිසිම කෙනෙක් හිටියේ නැහැ. ජාතිකත්වය ගැන මොකද්ද මේක තියෙන්නේ හරියට මොකද්ද මොකද්ද අවශ්‍ය දර්ශනය කියලා කිසිම දෙයක් නැහනේ. හැබැයි ඔබතුමාට හිතෙන්නේ නැද්ද ජාතික හෙළ උරුමය ඔවුන්ට හැකියාව ලැබෙනවා භික්ෂුන් වහන්සේලා නම නවක් නේ නව නමක් පාර්ලිමේන්තුවට වඩමවන්නට? ඔබතුමා හිතන්නේ නැද්ද ජාතික චින්තනයේ ජයග්‍රහණයක් කියලා? ඒක ජයග්‍රහණයක් තමයි ඒක විනාශ කරගත්තට ඒකත් ඒක ඒකත් යම් කිසි ජාතිකත්වයේ උඩනේ යාල පත් කරේ. ඉතින් මගේ හිතේ මිනිස්සුන්ට තේරුණා නමයක් පත් කරාට මුද ටිකක් කල් යනකොට මොකක්ද යාලගේ නියම ස්වභාවය කියලා. අද එකනේ අද එකනද ඉන්නේ. අද රතන ස්වාමීන් වහන්සේ හැබැයි උන්වහන්සේ වැඩම කරේ එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන්. එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් උන්වහන්සේ වැඩම කරලා ඉන්නේ. ඔබතුමා ඒ කියන්නේ කියන්නේ ඒ ප්‍රවණතාවය වැඩක් උනේ නැහැ කියලා. ප්‍රවණතාවය හැදි වෙන පේනවනේ. ඔබතුමාගේ මේ ග්‍රන්ථයේ එක තැනක සඳහන් කරනවා ලංකාවේ සංඝ භික්ෂු සමාජයේ කටයුතු කරන ලද්දේ කොමියුනිස්ට් පක්ෂයක් ක්‍රියා කරන ආකාරයෙන් කියලා. ඔබතුමා එහෙම සඳහන් කළා තියෙනවා. ඒක අපිට පොඩ්ඩක් අපහැදිලි මැතිතුමනි. මොකද පින්පව් අදහන්නේ නැති පුනර්භවයක් විශ්වාස කරන්නේ නැති කොමියුනිස්ට්වාදීන්ටයි ඔබතුමා මහා සංඝරත්නය. ඒ අර්ථයෙන් මේ සංකේක මම කිව්වේ ඒ කැපවීම ගැන. එහෙම නැතුව එයාලගේ දර්ශනය ගැන නෙමෙයි. ඒ කොමියුනිස්ට් කාර්යය වගේ කිව්වේ ඒ තරම් කැපවීමකින් තමයි සංඝ සමාජය කටයුතු කළ තියෙන්නේ කියන ඒ අර්ථයෙන් කිව්වේ.
Emanetvara. Eyalaki darsiniyat, Sangya Vansaraki darsiniyat gene salakala nevi. Evake kapıymak tibunay kiyala. Onda den Sangya Vahansela pilibandıva obuduma gara sandahan karapu trikone eka paadayak vidiyata sangha samajaya dakwanawa. Sangya Vahansela pilibandıva karunu karana kihipayak katha baha karannata tibena. Den Amarasekara mathithumuni අවස්ථා දෙකකදී ලංකාවේ විධායක ජනාධිපති ධුරයේ සඳහා නාම යෝජනා ඉදිරිපත් වන්නට ඔන්න මෙන්න කියා ප්‍රකට දේශපාලන ලෝකේ කතා වුණු ප්‍රකට සංඝ චරිත දෙකක් පිළිබඳව අපිට මතකයට එනවා. ගංගොඩවිල සෝම ස්වාමින් වහන්සේගේ නම පරක් කියවුණා. ඊට පස්සේ මාදුලාවේ සෝබිත ස්වාමින් වහන්සේගේ නම කියවුණා. කට කතාවලින් ඔබට ගිහිල්ලා මේවා යථාර්ථයක් බවට පත් වුණා නම් ඔබතුමා විශ්වාස කරන මේ රාජ්‍ය ලංකාව තුල ස්ථාපිත වෙයි. නෑ සංගයා අපේ පරණ ඉතිහාසය අරගෙන බැලුවොත් ඔය වගේ නෙවෙයි. එයාලගේ ක්‍රියාකාරීත්වය තියෙන්නේ. එයාලගේ ක්‍රියාකාරීත්වය තුන ඒ ත්‍රිකෝණාකාර මේක උඩ බලපෑම් කරන්න. එහෙම නැතුව රාජ්‍ය පාලනය කරන්න යත්තේ නෑ කවදාකවත්. ඔවුන් බලපෑම් කරන්න අරගත්තා. කියන්නේ කතකින් රජුට බලපෑම් කරන්න හැක්කුණා ජනතාවට බලපෑම් කරා ත්‍රිකෝණාකාරණයකින් එකයි. එහෙම නැතිව කවදාකවත් මේ රට සංගයා රාජ්‍ය කියන්නේ රජකම් කරන්න පාලනය කරන්න කටයුතු කරේ නැහැ. අනිත් එක මම හිතන්නේ නැහැ ඔය බාදුලා සෝබින් වහන්සේ හිතුවට එනවයි කියලා බුදු අපේක්ෂා. බුදු අපේක්ෂා මං හිතන්නේ ඡන්ද 10000ක්වත් හම්බෙයි කියලා. ඒ වෙලාව ආවනම් මේ සිංහල බෞද්ධ බෞතරය කියන සිංහල බෞද්ධ බෞතරය තරම් ගොන්නු නෙවෙයිනේ. සිංහල බෞද්ධ කීරවට කිව්වට මේ හාමුදුරු වෙනේ කවිලා මේ රටේ පාලනය අතට ගන්න හැදන්නේ කවස සිද්ධාක සිංහල බෞද්ධ උඩ දෙන එකක් නෑ. ඒ තරම්ම මොඩිය නෙවෙයිනේ සිංහල බෞද්ධ. සිංහල බෞද්ධයෝ දාන සංඝයාගේ මොකද්ද කාර්යභාරය කියලා. සංඝයාට තියෙන නියම කාර්යභාරයක් අපේ සભ્યත්වය ආරක්ෂා කරගන්න රජුන්ට අවවාද කිරීමට ඒ දේවල් කිරීම එහෙම නැතුව මේ ගිහි වගේ ගිහියන්ගේ තැනට ඇවිල්ලා රට පාලනය කරනවට කවදාවත් මං හිතන්නේ ඒක නේද හම්බෙන්නේ කියලා. අත්ත වශයෙන් දැන් ඔය හෙළවරුමෙටත් වුණේ ඒකයි. ඔය එක තමයි දැන් ඔබතුමා කිව්වට සිංහල බෞද්ධය ගොන්නු නෙවෙයි. එහෙම කරන්න නැහැ කියලා. එතකොට නව දිනේ පාර්ලිමේන්තුවට වැඩම කරා. ඒ අවස්ථාවේ ඔබතුමා කියන්නේ ඒක අත්වැරදීමක්. වැරදි වැරදීමක් නේද සම්පූර්ණ මං ඒ දවස්වල ඉඳන් සම්පූර්ණයෙන්ම ඔකට විරුද්ධ මේ කරා. අපිට කියන්න මැතතුමනි දැන් ඇල්ලේ ගුණවංශ ස්වාමින් වහන්සේ දේශහිතයිශී ජාතික ව්‍යාපාරය සමග ඉතාමත් හිතයිශීව කටයුතු කළා. දැන් උන්වහන්සේ දේශහිතයිශී ජාතික ව්‍යාපාරය සමග නැද්ද? කෙලින්ම ඇත්ත නෑ අපේ කටයුතු වලට එනවා. අපි එහෙම නැතුව කෙලින්ම නෑ ඒක තානාන්තරයක් දරන අපේ කටයුතු වල දැන් මගේ හිත අපේ පොතට ඔය පොතේ මේ වැඩටත් එනවා දේශනයකට. එහෙම නැතුව තානාන්තරයක් එහෙම අරගෙන කටයුතු කරන්නේ නැහැ. හොඳයි අපි මේකේ ඉතාමත් අභ්‍යන්තර දාර්ශනික කරුණු කිහිපයකට යොමු වන්නට සූදානම් දැන් මැතිතුමනි ඔබතුමා 37 වෙනි පිටුවේ දක්වා තිබෙනවා රිදී රේඛාවක් පිළිබඳව. ඔව්. ඒ කියන්නේ මේ සියලුම අලකලන්ති මැද්දේ මේ සියලුම අඬෝ වැඩියාවන් මැද මේ සියලුම කළු වලාකුළු මැද ඔව් අපි විරාමයකට අපි වෙලාව පොඩ්ඩක් බලලෙමු. අරමන් කලින් කිව්වා වගේ අමරසේකර මහත්තුමනි එහෙත් මේ ඛේදවාචකයේ තුල කිසියම් බලාපොරොත්තුක සේයාවක් මම දකිමි 37 වන පිටුවේ. මේ කළු වලා පටලය තුල නොපැහැදිලි රිදී රේඛාවක් යන්තමින් දැකගත හැකි යනු අපගේ වැටහීමයි. මොකද්ද මේ රිදී රේඛාව? ඒක සත්‍ය මේකයි. දැන් පොඩ්ඩක් පැහැදිලි කරගන්න දැන් මේ ආණ්ඩුව කියලා තියෙනවා මේක එයාලා පක්ෂ දෙකක් එක්කව වෙලා ජාතික රාජ්‍යයක් ගොඩනගාවේ කියලා. දැන් කොටිම කියන ජාතික කියන එකත් එයාලා අරගෙන දැන් අත් වශයෙන් එහෙම ජාතික රාජ්‍යයක් නැහැ. මේක අර මම කිව්වගේ මේ පක්ෂ දෙකක් එක්කව වෙලා කූට්ටු කරපු රාජ්‍යයක්. මේක ප්‍රබල කොටස තමයි UNP එක. මේක එක්කව වීම නිසා මේක ජාති රාජ්‍යයක් නෙවෙයි කිසි ලෙසකින්ම. මේක අනුමත කරන්න මේක නිසා එක දෙයක් මිනිස්සුන්ගේ හිතවලට තිතිවිලි මාත්‍රයක් ඇති වෙන. මොකද අපි නිරන්තරයෙන්ම අපිට පුරුදු කරලා තියෙන්නේ මෙහෙම
එක්කවලා පක්ෂ ભેදයකින් තොරව පාලනයක් ගෙන යන්න හැකක කියන්නේ අපි දිගටම කිව්වේ එක පක්ෂයක් වෙනවා මේ පක්ෂ දෙකක් එක්කව වීම මේ පක්ෂ දෙක එක්කව වීම මේක පුට්ටුවක් වුණත් මේකෙන් යම් කිසි මිනිස්සුන්ගේ ඔළුවට ආව මේ වගේ දෙයක් පුළුවන් කියලා අනිත් එක ඉතින් අපි වටහා ගන්නවා දැන් අපි හිතන දේවල් සෑම දේවල්ම සුපිරිසිදු පසුබිමකින් එන්නේ නැහැ දැන් නෙළුම් බල එන්නේ මඩ ගොරෙන්නේ ඒ වගේ මේ කොට ගහරෙන් ආපු නෙළුම් බලක් මේ අදහස කියන කයි මම කිව්වේ හොඳයි අපි විරාමයකට යන්නට සූදානම් විරාමෙන් පසු අත්‍රෙන්දී සිටින්න තුසේස් ඔබතුමාගේ පොතේ කිහිප තැනකම දසරාජ ධර්මයේ පිළිබඳව සාකච්ඡා කරනවා ඔබතුමා දසරාජ ධර්මය ගැන කතා කරන්නට ඕනේද දැන් වර්තමාන පාලකයන් ලිච්ඡවි රජදරුවන්ගේ සප්ත පරිහානි ධර්ම ගැන පිළිබඳව පව කතා කරනවා මේකයි දැන් අර අපේ පැරණි රජවරු මේ විශේෂයෙන් මගේ දෙක මාක්ස්ගේ මේකුත් තියෙනවා ඔය ආසියාවේ රාජ්‍යත්වයේ රජරුණ නීතියේ දැන් මාක්ස් කාල් මාක්ස් කිව්වා මේක මේ ආසියාවේ ඇත්ත වශයෙන් තියෙන ඒෂියටික් ඩෙවලොප්මන්ට් මොඩල් එකක් මේක රජරුව ඩෙස්පොට් කෙනෙක් කියලා කියන්නේ උග්‍ර ඒකාධිපතියෙක් කියලා මේ ආසියාවේ තියුණු ඒක සමහර ආසියාතික රටවල් පිළිබඳව ඇත්ත වෙන්න පුළුවන් ඒත් ලංකාවේ මගේ හිතේ එහෙම ඒකාධිපතියෙක් හිටියේ නෑ අර මම සංකගී පර ත්‍රිකෝණාකාර මේක උඩ තමයි රජා හිටියේ අනිත් එකේ රජාට තිබුණා යම් කිසි දසරාජ ධර්මයක් මේක කරන්නනේ කියන්නේ කෝඩ් ඔෆ් එතික්ස් කියලා අපි ඉංග්‍රීසියෙන් කියනවා නම් මෙන්න මේව ඔබ පිළිපදින්න ඕන ඔබ මේව පිළිපැද්දේ නැත්නම් ඔබ රාජකමට සුදුසු නැහැ කියලා අපේ නොයෙක් අවස්ථා තියෙන අපේ ඉතිහාසයේ සංගයා ජනතාව එක්ක කවදේ දෝපු එම නිසා මේ වගේ දෙයක් තිබුණා මේක ඉතාමත්ම අවශ්‍යයි ඇත්ත වශයෙන් දැන් ඔය අපේ විධායක ජනාධිපතිකමටත් නැති වුණානේ ඔහෙම දෙයක් තිබුණේ නැහැනේ ඕන එකක් කරන්න ඉඩ තිබුණානේ ඈ ඒ රජුන්ට එහෙම මේකක් තිබුණා මෙන්න මේක මගේ හිතේ අනිත් එක ඒක දෙදගත් දෙයක් මගේ හිතේ ඒ කියන්නේ අපේ රටේ හිටියේ නැහැ කියන විදිහේ ක්‍රූර ඒකාධිපතිය හිටියේ නැහැ අපි එහෙම හිටියනම් වැඩිකල් රජ කරන්නත් හම්බුනේ නැහැ දැන් මගේ හිතේ ශ්‍රී වික්‍රමරාජ සිංහටත් උනේ ඒක අන්තිම කාලේනේ ක්‍රූර ඒකාධිපතියෙක් වුණ හැටි මිනිස්සු එහෙම පිටිම විරුද්ධ වුණා විරුද්ධ වෙලා සුද්දට හරි රට දෙන්න ලෑස්ති වුණා දැන් ශ්‍රී විජේ කීර්ති ශ්‍රී වගේ ලංකා ඉතිහාසයේ හිටපු අන්‍ය ජාතික රජවරුන් පිළිබඳව ඔබතුමා මේ කෘතිය සිහිපත් කරනවා. එතනින් එහාට ගිහිල්ලා එලාර රජතුමා ගැන පවා සිහිපත් කරනවා. ඔබතුමා කියන්නේ ජාතිය කුමක් වුවත් මේ පුරුෂාර්ථ පිළිගන්නව නම් අනුගත වෙන්න පුළුවන් කියලා. එකම දේ තියුනේ එයාලට තියුනේ මේ සිංහල බෞද්ධ සભ્યත්වය ආරක්ෂා කරන එක පිළිගන්නයි කියන එක උඩ. ඒක උඩ තමයි මගේ තේ එලාරට වුණත් අවුරුදු 40ක් රජ කරන්න හැක්කුනේ ඒක උඩනේ. ඈ දැන් මහවංශයෙන් බොහොම වර්ණනා කරන්නේ මෙයා ධර්මිෂ්ඨ රජෙක් මේ අනිත් එක තව හොඳ ලස්සන කියමනක් තියෙනවා ඇත්ත සඳන්න එයාගේ අර පුතා ගිහලා හැප්පුවාම අර දාගබේ මේක ලාර් කිව්වයි කියලා ගෙනල්ලා එයාව හප්පල මරන්නේ කියලා නේ කියලා බහාමා එළදෙන සහ බහු පෙටියගේ කතාව අර බහාම ඇවිල්ලා ඒක හදලා හාමුදුරුන්ට ඒක ඔක්කොම මේව කරන්නේ කියලා මේ ඉතින් ඒ වගේම මේක ඒකයි කියන්නේ අපි මේ මේ සිංහල බෞද්ධ සත්‍යත්වය කියන්නේ ජාතිවාදී දෙයක් නෙවෙයි යම් කිසි කෙනෙක් මේ සත්‍යත්වය පිළිගන්නව නම් එයා අන්‍ය ජාතිකයෙක් වුණත් පිළිගැනීමට ලෑස්ති ඒකයි මම පෙන්නුම් කරන්න හැදුවේ මම ටිකක් වෙනස් විදිහේ ප්‍රශ්නයක් අහනනම් ඇත්තටම මේ වචනේ මටත් ආගන්තුකයි ඔබතුමා ෂෝවිනිස්ටෙක්ද ෂෝවිනිස්ටෙක් ඒ මොකක්ද ඒ වචනේ මැතිතුමනි ඒක මගේ හිතේ ඇත්ත වශයෙන්ම ඒක ප්‍රංශ වචනයක් ඔබතුමා පාවිච්චි කරනවා 23 වෙනි පිටුවේ 24 වෙනි පිටුවේ හැමතැනම පාවිච්චි කරන දැන් සිංහලත් පාවිච්චි ෂෝවිනිස්ට ඒ ප්‍රංශ වචනයක් මගේ හිතේ නම ඒ මිනිහගේ නම ෂෝවන්ද කොහෙද මගේ හිතේ ඒ එයාගේ මේක තමයි මිනිහකව ප්‍රංශය තමයි ප්‍රංශ ජාතිය තමයි ශ්‍රේෂ්ඨම ජාතිය අනිත් ජාති ඔක්කොම පහත් මේ වගේ බොහොම උග්‍ර ජාතිවාදයක් ඒකෙන් තමයි මගේ හිතේ වචන ෂෝවිනිස්ටය කියන කාරණාව මගේ හිතේ
ඔබතුමා එහෙම එක්කෙනෙ නෙමෙයි. නෑ නෑ. හොඳයි මං අවසාන වශයෙන් අද දිනේදී ඔබතුමාගෙන් 360 අහන ප්‍රශ්නය. දැන් අමරසේකර මහතුමනි දශක ගණනාවක් තිස්සේ ඔබතුමා එතකොට මහාචාර්ය නලින්ද සිල්වා මහතුමා ඔය වගේ චරිත කිහිපයක් මේ ජාතිකත්වයේ පිළිබඳව දේශීයත්වයේ පිළිබඳව අම්මා සහ අම්මාගේ නුරුමු වුණු දේවල් පිළිබඳව බොහෝ දේ කතා කරා. වර්තමාන තරුණ පරපුරට මේ මතවාදයේ sannivedanaya වෙනවයි කියලා ඔබතුමා හිතනවාද? මම හිතන්නේ නෑ දැන් ඉන්න තරුණ පරපුර නම් මොකද මේක බොහොම පිරිච්ච තරුණ පරපුරක්. ඒත් වාසනාවකට වගේ කියන්නේ මේ දීප අධ්‍යාපනයේ 77න් පස්සේ සිදුවෙච්ච දේවල් ලොකෝම මේව විනාශ කරන මේකක් වුණේනේ. ඒ අතරතුරේ තා පේනවා එක්කෙනෙක් දෙන්න ටික දෙනෙක් ඉන්නවා කියලා මේවට ප්‍රතික්‍රියා දක්වන්න පුළුවන්. දැන් මගේ හිතේ ඔය දැන් ඔය පොත මේකන යුතුකම සංවිධානයේ දැන් ඒකේ ඉන්නවා තරුණයෝ කීප දෙනෙක්. තරුණයෙම නෙවෙයි ටිකක් අපි වගේ කොණ්ඩ පැහිච්ච අය නෙවෙයි අවුරුදු 40. ඉතින් ඒක ලොකු දෙයක් මගේ හිතේ. අනිත් එක මේක ඒ තරුණින්ටත් අපිත් ඒක අපේ කටයුතු කරන්න ඕන අපේ වගකීම ඉෂ්ට කරන්න ඕනනේ. එහෙම නැතුව තරුණින්ට බැන වෙන ඉඳවත් හරියන්නේ අපි උන්ට දෙන්න ඕන මේකක්. අනිත් එක මේක වගේ චින්තන විප්ලව ඇති කරනවා කියන එක ලේසි දෙයක් නෙවෙයි. ඒකට කාලයක් යනවා කැපවෙච්ච මිනිස්සු ඉන්න ඕන. ඉතින් මගේ හිතේ ඇත්ත වශයෙන් අපිට සම්පූර්ණයෙන් බලාපොරොත්තු නැති කරගන්න අවශ්‍ය නැහැ. අපිට කරන්න තියෙන්නේ අපේ වගකීම ඉෂ්ට කිරීම තමයි මම හිතන්නේ. මට හිතෙනවා ඔබතුමා කාලයක් තරුණයන්ට න්‍යායාචාර්යවරයෙක් විදිහට කටයුතු කරයි කියලා. ජනතා විමුක්ති පෙරමුණට ඔබතුමා අවවාද උපදෙස් දුන්නද? ඔව් ටිකක් දුන්නා. විමල් වීරවංශ මහතුමා ඔබතුමාගේ න්‍යාය ක්‍රියාත්මක කරන ක්‍රියාදරයාද? එහෙම කියන්න බෑ. ජනතා විමුක්ති පෙරමුණට මම සම්බන්ධ වුණේ ඇත්ත වශයෙන්ම ඔවුන්ගේ ජාතිකත්වයට ආපු වෙලාවේ. ඔවුන් ඒ වෙලාවේ ආවා. එතෙන්දී මගේතේ ඉතාමත් ඒ වෙනුවෙන් කැපවලා වැඩ කරේ විමල් වීරවංශ මහත්මයා. අන්තරයට වඩා මේ ජාතිකත්වයේ පිළිබඳ අවබෝධයක් තිබුණා. එම නිසා තමයි මම ඔහු සමග සම්බන්ධ වුණේ. මගේතේ දැන් නම් ඉතින් ඒ தත්ත්වේ සම්පූර්ණයෙන් මගහැරිලා වගේ ඕනුත් අර දැන් අර ලොන් හැරිච්ච මාක්ස්වාදීන්ගේ தත්ත්වයට ඇවිල්ලා මාක්ස්වාදී දුණවනවා. අනිත් එක මේක ලස්සන වැඩේ සංක එදානම් හිටියේ මාක්ස්වාදී මාක්ස්වාදී දැනගෙන කතා කරේ. අද ඉන්න එන මාක්ස්වාදී දන්නේ නැහැ මාක්ස්වාදී ගැන කතා කරාට. මේ කෘතිය සම්පූර්ණයෙන්ම කියවාගෙන යද්දී මෙහි හුයක්සේ මුල සිට 80 වන පිටුව දක්වා දිවෙන එක්තරා අදහසක් තිබෙනවයි කියලා මට හිතෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් කවන්දයක්. ඒට හිසක් නැහැ. මේ ඔබතුමා කියන විදිහට ඒට කලක් අශ්ව හිසක් තිබ්බා, කලක් බූරු හිසක් තිබ්බා. දැන් මේ හිසවල් දෙකම නැහැ. ඒ නිසා මේ කවන්දය අතහැර අලුත් පක්ෂයක් බිහි කළ යුතුයි කියලා ඔබතුමා යම් කිසිංගයක් දෙනවද? මම හිතන්නේ එහෙම නැතුව මේක කරන්න බෑ කියලා. කියන්නේ දැන් අවුරුදු 65කුත් වෙලා ඔළුවක් ගන්න බැරි වුණා නම් එන්න පිරිහුණා නම් අනිත් එක මේකේ ඉන්නේ ඇයි අවස්ථාවාදී වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඡන්දය අරගෙන ගිහිල්ලා UNP එකේ එල්ලෙනවා නම් මේකට අනාගතයක් තියන්න බෑනේ. අනිත් එක මේක එම නිසා මම හිතන්නේ ඇත්ත වශයෙන් මේක වටා ඉන්නවනේ විශාල පිරිසක්. ගංගවල ජනතාව විශාල පිරිසක් ඉන්නවා. කාලාන්තරයක් මේකත් එක්ක එකවුලා මේක අනුමතගෙන නැහැ. මෙන්න මේ බලවේග මුල් කරගෙන මං හිතන්නේ පක්ෂයක් හදනට ඉස්සරලා ජාතික බලවේගයක් හදන්න ඕන. එහෙම තුලින් ඒ තුලින් පුළුවන් අපිට මගේ පක්ෂයක් හදන්න. එහෙම නැත්නම් එකපාරටම මෙන්න පක්ෂයක් හදන්න යෑමෙන් එතරම් සිසක් වෙයි කියලා ඒත් මගේ ප්‍රායෝගික වශයෙන් ඒවැනි දෙකුත් භාගවිදාවට කරන්න වෙයි මගේ හිතේ. අපිට වික්‍රමසිංහයන් සමග කතා බහ කරන්නට හෝ සරත්චන්ද්‍රයන් සමග කතා බහ කරන්නට හෝ භාග්‍ය
හිමි වුණේ නැතත් ගුණදාස අමරසේකරයන්ව මුහුණට මුහුණ ප්‍රශ්න කරන්නට තරම් වාග්යවන්ත වුණා. ඔබතුමාගේ සිහිනය කියන්න අද 360 න් අපට නික්මෙන්නට මත් වෙන. මගේ සිහිනේද? මගේ සිහිනේ මේකයි. මගේ එකම දේ මට ඕන මේ ජාතිය තව කාලයක් පවතින. මේක ශ්‍රේෂ්ඨ ජාතියක් අපි විශේෂ සભ્યත්වයක් තිබු ජාතියක්. අභාග්‍යයක් මේ මේක නැති වෙනවා තියෙන නිසා මම ආසයි දකින්න මේක තව අවුරුදු 1000ක්වත් මේ සભ્યත්වය මේ ජාතියත් මෙහෙ තියෙනවා නම් මේ මේ පිට තියෙනවා නම් ඒක තමයි මගේ සිහිනේ. ඔබේ සිහිනේ සබාවක් වේවා. ආයුබෝවන් ගුණදාස අමරසේකර නැතිුනේ. අපි සුපුරුදු විදිහට ලබන සඳුදා දිනයේදී හමු වෙමු 360 ඔබට සුබ රාත්‍රියක්.